sadu buduru vanavandintai sadu sadu sadham namadintai sadu sadu sangaruvana vandintai sadu sadu teruvan namadintai ගෞතම මුනිදුගේ සරණ ලැබෙන්ටයි සම්බුදු බණ පද මට සිහි වෙන්ටයි ලෝතුරු සංග ගුණ සිහි කර ගන්ටයි ගෞතම සසුනේ පිහිට ලබන්ටයි වන්දිමි වන්දිමි බුදු සමිඳුන් වන්දිමි 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 සිරි සදහම් වන්දිමි 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 සංගරුවනද වන්දිමි 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 මම තෙරුවන් වන්දිමි 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 මම තෙරුවන් වන්දිමි 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 මම තෙරුවන් වන්දිමි සාදු 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 පින්වත්නි අපි සියලු දෙනා බුදුරජාණන් වහන්සේට වන්දනා කළි. ඉතින් බුදුරජාණන් වහන්සේ සරණ ගියපු අපට කුමක්ද අපේම දෝෂිකට මේ සිරගත වෙන්න උනා. හැබැයි කුමක්ද පිනකට අපට ධර්මයේ ලැබෙන තැනත් මෙතනයි. ඔබ සමහර විට gedara වුණා නම් කවදාවත් අධික උස්සලා බුදුන් වඳින එකක් නැහැ. ඔබ gedara වුණා නම් කවදාවත් මේ වගේ වාඩි වෙලා නිෂ්කලංකව බණ අහන එකක් නැහැ. ඒ නිසා මොකද්ද පිනක් ඔබට පහළ වුණා. එතකොට මේක හරියට උණු වතුරෙන් නෙළුම් මලක් පිපුණා වගේ. එතකොට ඔබට මතක හිටින්ට මම කරුණු දෙකක් තුනක් කියා දෙන්නම්. ඒක අමතක කරන්න එපා. බුදුරජාණන් වහන්සේ අපට නිතර දේශනා කරපු එකක්. උන්වහන්සේ වදාලා දුල්ලබෝ මනුස්ස පටිලාබෝ මනුස්ස ජීවිතයක් ලැබීම දුර්ලභයි. දුල්ලබෝ බුද්ධපාදෝ බුදු කෙනෙකුන් පහළවීම දුර්ලභයි. දුල්ලබං සද්ධම්ම සවනං සද්ධර්මයේ අහන්ට ලැබීම දුර්ලභයි. එතකොට අපට
මේ දුර්ලභ කරුණු ලං වෙලා තියේදී මේ මොකද්ද උනේ? දුර්ලභ කරුණු ලං වෙලා තියෙන බව අපිට කවදාවත් පුංචි කාලේ අපේ හිතට අපේ වැඩිහිටියෝ දැම්මේ නැහැ. අපේ යාළු මිත්‍රයෝ අපිට කිව්වේ නැහැ මන් දුර්ලභ මනුස්ස ජීවිතයක් උඹට ලැබිලා. බුදු කෙනෙක් පහළ වීම දුර්ලභයි, ඒ අවස්ථාවේ උඹ ඉන්නේ. උඹට බණහන්ට ලැබෙනවා කියලා කිව්වේ නැහැ. හැබැයි ඒ නොකියුදේ ඔබට දැන් ලැබුණා. ඒ වගේම පින්වත්නි අපිට ලැබෙන්න ඕන දෙයක් රැකවරණේ. ඒ රැකවරණේ ලැබෙන විදිය මම ඔබට කියන්නම්. මම නිරන්තරව සීකරනවා. දැන් මගේ අම්මා ජීවිතුන් අතර නෑ. මම මගේ මෑණියන් නිරතුරුව සීකරන එක දෙයක් තියෙනවා. මගේ ජීවිතයේ තදේට කා වැදුනෝ. සාමාන්‍යයෙන් අපේ අම්මා අපිට ගහන්නේ නෑ. තරවටු කරනවා අඩුයි. අපි ඒ නිසා අපේ මල්ලිලන නරක් වුණා. මට මතක මං ඉස්කෝලේ 7 පන්තියේ හරි 6 පන්තියේ හරි අපේ පන්ති හිටිය විල්බට් කියලා කොල්ලෙක්. අපි සෙල්ලම් කරලා කතා කර කර ඉන්නේදී අපි ගමේ, ඒ කාලේ මේ වගේ දියුරුනේ, අපි වෙලේ තමයි සරුංගල් අරින්නේ. එතකොට දැන් ඉතින් අපිට 60ක් වයසයි අපි. එතකොට ඒ කාලේ මම මේ පුංචි කාලේ සිද්ධියක් කියන්නේ. කතා කරින්දිද්දි කිව්වා අපිට, කිව්වා මචං උඹලා කාලා තියෙනවාද වෙල් මාළු? නෑ කිව්වා. දැන් අපේ ගෙදර මාළු යන්නේ ওই කඩෙන් ගේන මාළු. දැන් බලන්න මේ පොංචි හිතට යන නරක දේ. මට කිව්වා මාළු වෙල් මාළු අරන් ආවා, හරීම රහයි බං කාපන් කිව්වා. මං හිතාගත්ත එහෙනම් මාත් වෙල් මාළු අල්ලනවා. දැන් බලන්න අසත්පුරුෂ ආශ්‍රය මොහොතකට ලැබුණත් විනාශ. මං සතේ මරණ කෙනෙක් නෙමෙයි. මං පොඩි කාලේ බල් පැටියෙකුටවත් ගහලා නැහැ. පූස් පැටියෙකුට ගහලා නැහැ. නමුත් එහෙම මගේ හිතත් පුංචි හිත විනාශ වුණා. මං ඉස්කෝලේ ඇරලා ගෙදර ගියා. බත් කාලා මල්ලිට කිව්වා, මල්ලි යමන් ගමනක් කිව්වා. මල්ලිත් ආවා. අපි ගිහිල්ලා ඔය ඇලහරස් කරගෙන මමයි මල්ලි අපි කලිසම් කොට දෙයක් ගහගෙන ගිහිල්ලා මාළු ඇල්ලුවා. මාළු ටිකක් අල්ලලා උන් ටික මරාගෙන පොඩියට හබරල කොලේක උතාගෙන ඔන්න දැන් මම මහමිනියම ගිහනවා දැන් ගෙදර. ඇවිල්ලා මේස උඩින් තිබ්බා. හවස මං හිතන්නේ 5ට විතර මට මතක. අම්මාව කොසී වුණ ඉඳලා මොනවද පුතේ මේ කියලා ඇහුවා. මං කිව්වා මාළු වගේ. කොහෙන්ද? මං කිව්වා වෙලෙන් ගෙනාවා. උඹට කවුද මාළු ගේන්න කිව්වේ? දැන් මං නිශ්ශබ්දයි. ආයෙ අම්මා පිටිපස්සට ගියා. ගිහිල්ලා මේ ඇඟිල්ල තරම් වේවැලක් අරන් ආවා. ගැහුවා ගැහිල්ලක්. එහෙම ගුටි කෑමක් මම කාලා නැහැ. ගහලා ගහලා කිව්වා උඹට මෙහෙ කණ්ඩ දෙනවා, දෙන එක කාපන්. උඹට මාළු අල්ලන්න කිව්වේ නැහැ, දෙන එක කාපන් කිව්වා කියලා ගැහුවා. ගහන ගුටි මං ගුටි කන කන වෙලාවේ මට හිතුනේ මගේමයි වැරද්ද. බලන්න මං කිව්වේ එකයි, හොඳ කෙනාට ගුටිය ලැබීම හොඳ වෙන්න හේතු වෙනවා. නරක කෙනාට ගුටිය ලැබීම වෛර බඳිනවා.
මට අම්මා කෙරෙහි අල්ප මාත්‍ර තරහක් හටගත්තේ නැහැ. මට වේවැලෙන් ගහලා 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 මියව පළු ගියා. දැන් ගිහිල්ලා දාපන් කිව්වා. මට කිව්වා හැබැයි උඹ දාන්න ඕනේ අල්ලපු තැනටමයි. මං ආඩාන මල්ලි මල්ලි ගෙන් උඹ මොකද? මල්ලි කිව්වා මාව අල්ලලා දුන්නා. මල්ලි කෝ නෑ නෑ අයියා තමයි කත් මේ මට අඬ ගෙව්වේ. මල්ලි බේරුණා. මාව අල්ලන් ගියා. මාව අහු වුණා. මං ඉතින් මොකද කරේ? ආඩා ගිහිල්ලා ඒ අල්ලපු තැනටම වීසි කළා. අහක බලාගෙන ආවා. එදායින් පස්සේ සතෙක් දිහා මරණ අදහසින් බැලුවේ නැහැ. මම මගේ අම්මා මතක් වෙන ගානේ මං හිතුවා අනේ මගේ අම්මා මට කොයිතරම් ආදරේද, මට මොනතරම් ආදරයක් දැක්වුවාද, මොනතරම් සිනහසක් දැක්වුවාද. ඒ වෙලාවේ මට ඒ දඬුවම නොදෙන්න මං පහුවිඳත් යනවා. සමහර විට මං අද මේ බණ කියන්නේ එදා ඒ අම්මා මාව බේරපු නිසා. එතකොට බලන්න සමහරට මං එදා අම්මා ඒකට මට බුරුල දුන්න නම් මං අද මාළු රසව කරන්න බැරි නෑ. මං දඩමියන්ටත් බැරි නෑ කොල්ලොත් එක්ක වෙන කොහරි ගිහිල්ලා. එතකොට බලන්න මේ අම්මා මාව ආරක්ෂා කරපු හැටි. අන්න ඒකටයි කියන්නේ පින්වතුනි මෞසිනහස කියලා. මෞසිනහස කියන්නේ ඒක. ඒ පාර වැදුනේ අම්මා ගැහුවේ සත්පුරුෂ දරුවෙකුට. දරුවා යන්ට ගියේ අසත්පුරුෂ පාරේ. සත්පුරුෂ දරුවෙකුට පාර දුන්නේ ඒ සත්පුරුෂ කොල්ලුවා හැරිලම ගියා යහපතට. අසත්පුරුෂයෙකුට එහෙම කළා නම් වෛර බැඳ ගන්නවා අම්මා කියලා නෑ. ඒ නිසා පින්වත්නි අපේ ජීවිතේ වටිනා දේ අපේ රූපෙ නෙමෙයි. අපේ ජීවිතේ වටිනා දේ අපිට ලැබෙන ධනෙ නෙමෙයි. අපේ ජීවිතේ වටිනා දේ අපේ හෘද සාක්ෂියයි. හෘද සාක්ෂිය තරම් වටිනා දෙයක් මේ ලෝකේ කොහෙවත් නැහැ. ලෝකේ ඉන්න පුළුවන් විශාල වටිනා යාන වාහනවල යන අලංකාර රූප සම්පත් තියෙන තට්ටු ගණන් බිල්ඩින් වල වාසය කරන මැතිඇමතිවරු පිරිවරාගෙන ඉන්න මහා නම්බුනාමේතිගේ අය. හැබැයි එයාගේ හෘද සාක්ෂිය ගෙවෙන තප්පරයක් පාසා තමන්ට සාප කරනවා. තමන් අහක බලාගෙන ඉන්නවා තමන්ගේ හෘද සාක්ෂිය දිහා. හැබැයි දවසක් එනවා ඒ හෘද සාක්ෂිය දිහා අහක බලාගන්න බැරි. මේ ඇඟිපතේ හයිය තියෙනකන් අපිට තමන්ගේ හෘද සාක්ෂිය දිහා අහක බලාගෙන ඉන්න පුළුවනි. අපේ හෘද සාක්ෂිය දිහා අහක බලාගෙන ඉන්න පුළුවනි ඇඟිපතේ හයිය තියෙනකන්. මේ ඇඟිපතේ හයිය නැති වෙන අවස්ථාවක් එනවා. මේ අතපය වලංගු නැති වෙන අවස්ථාවක් එනවා. වාඩි වෙච්ච තැනින් නැගිට ගන්න බැරි අවස්ථාවක් එනවා. අතපය දිගාරින්ද අකුල ගන්න බැරි අවස්ථාවක් එනවා. ඒ වෙලාවට කවුරුත් නැහැ, හෘද සාක්ෂිය විතරයි.
ඒ වෙලාවට කවුරුවත්ම නැහැ. හෘද සාක්ෂිය විතරයි. අද මේ සිරමැදිරියක වුණත් ඔබට කෑ ගහන්න පුළුවන් කාගින් හරි උදව්වක් ඉල්ලලා. ඒ කටේ හයිය තියෙන නිසා. ඒ වෙලාවට කවුරුවත් නැහැ. හෘද සාක්ෂිය විතරයි. ඒ සාක්ෂි කරුවා ඉෂ්ට කරන්නේ අපිට ඕනේ දේ නෙමෙයි. හෘද සාක්ෂි ඉෂ්ට කරන්නේ අපිට ඕනේ දේ නෙමෙයි. අපිට නියම දේ. අපිට නියමිත අපේ ඉරණමයි. අපේ ක්‍රියාවෙන් හැදෙන ඉරණමයි. ඒ හෘද සාක්ෂි ඉෂ්ට කරන්නේ එදාට මේ ආගම් වැඩක් නැහැ. අනේ මං බුද්ධාගමේ මගේ හෘද සාක්ෂිය හරි ගස්සලා දීපන් කියලා ඒ වෙලාවට කියන්න කෙනෙක් නැහැ. අනේ මම අසවල් ආගමේ අනේ මං දෙයයන් වැඳ වැඳ හිටියේ අනේ දෙවියනේ මාව පෙන් මගේ හෘද සාක්ෂිය හදා දෙන්න කියලා ඒ වෙලාවට කවුරුත් නැහැ. තමන්ගේ හෘද සාක්ෂිය තමන් පැත්තට හැරෙන දවසක් එනවා. ආන් ඉදාට තමන්ට කර කියා ගන්න දෙයක් නැතුව ගියොත් එදාට කර කියා ගන්න දෙයක් නැතුව ගියොත් ඒකට කියනවා මනුස්ස ආත්මය වැරදුනා කියලා. ඒකට කියනවා මනුස්ස ආත්මේ වැරදුනා කියලා. ඔබ මෙතන ඉන්නවා හැබැයි මනුස්ස ආත්මේ වැරදිලා නැහැ තාම. තාම පුළුවන් මනුස්ස ආත්මේ බේරා ගන්නට. එදාට තමයි කියන්නේ මරණාසන්න වෙනකොට මනුස්ස ආත්ම වැරදුනා කියනවා. එදාට තමන් ළඟ කවුරුත් නැහැ. හැබැයි පින්වත්නි ඒ හෘද සාක්ෂියට පැලේකට පෝර දානවා වගේ විලකට වතුර උණනවා වගේ දොලක් ගලනවා වගේ තමන්ගේ හෘද සාක්ෂිය ගුණවන්තකමින් පෝෂණය කරගත්තොත් ගුණවන්තකමින් ඒ වචනේ එකයි ගුණවන්තකමින් පෝෂණය කරගත්තොත් එදාට මේ හෘද සාක්ෂිය තමන් ඕසවා තබනවා ඉහලට. ඒක කාටවත් වළක්වන්න බෑ. මම ඔබට ඒකට හොඳ කරුණක් කියන්නම්. අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ රජගහ නුවර බ්‍රාහ්මණ පවුලක ලස්සන කොළු පෙට්ටියක් උපන්නා. මේ කොළු පෙට්ටියගේ නම උත්තර. ලස්සන කොළු පෙට්ටියක් උපන්නා. දැන් පින්වත්නි අපි මේ එක එක ආත්මවල සැරිසරා ඇවිත් තමයි මේ ආත්මේ මේ ලංකාවේ උපන්නේ. කලිනුත් මෙහෙම උපන්නාද දන්නේ නැහැ. මේ වලේම ආයි වැටුනේ. සාමාන්‍යයෙන් අපේ බැඳීම තියෙන හැටියට කර්මානුරූප උපදිනවා. දැන් මේ කියන උත්තර කියන දරුවා උපන්නා රජගහ නුවර. හැබැයි උපන්නේ හරි කාලේ. බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලේ. දැන් මං කිව්වේ එකයි ඔබත් මේ හිරේට අහු වුණා හැබැයි හරි කාලේ. බණපදේ ඇහින කාලේ. වෙන රටක අහු වුණා නම් මෙහෙම නෑ. වෙන රටකදී ඔබ හිරේ වැටුණා නම් මෙහෙම නෑ. බණපදේ කියන්නේ කවුද ඉන්නේ? සංඝයා දකින්න කොහෙද තියෙන්නේ? ඒ මොකවත් නෑ. ඉතින් අර මේ කෙනා මේ මනුස්ස ලෝකේ ඉපදුනේ කලින් කරපු පින් බලයකින්.
කලින්ාත්මිකත් ඉන්දියාවේ උපන්නා. ඒ උපන්නේ ඒ බලන්න මේ එන විදිය කලින් ගොඩාක් කල් කල්ප 30කට කලින් පුස්ස කියලා බුදුරජාණන් වහන්සේනම පහළ වෙච්ච කාලේ කල්ප 30කට කලින් බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉපදිලා දැන් මේ විද්‍යාධරෙක් වෙලා විද්‍යාධර කියලා කියන්නේ මන්ත්‍ර පූග මන්ත්‍ර ශාස්ත්‍ර ඉගෙනගෙන මන්ත්‍ර කරලා කරලා සිද්ධි වෙලා ආකාශයෙන් යන කෙනෙක් මෙයා විද්‍යාධරෙක් වෙලා දැන් ආකාශයෙන් යනවා ආකාශයෙන් යනකොට පේනවා හිමාලයේ පාමුල එක්තරා වනාන්තරයකින් රැස් විහිදෙනවා මේ විද්‍යාධරය පාතට ආවා බැලුවා කොහෙන්ද මේ රැස් විහිදෙන්නේ කියලා බැලුවාම ගහක් මුල සම්බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා සම්බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා නිරෝධ සමාපත්තියට සමවැදිලා රැස් විහිදෙනවා ඊට පස්සේ වටපිට හිත පැහැදුනා අන්න මොකද්ද උනේ සිත පැහැදුනා හිත කියන්නේ පින්වත්නි පුදුම එකක් නරකුණොත් විනාශයි දැන් මේ හිත නරක් වීමේ ප්‍රතිඵල ඔය තියෙන්නේ හිත නොමගට වැටීමේ ප්‍රතිඵල ඔය තියෙන්නේ හරි ගියොත් සුපිරි හිත පැහැදුනා අනේ මේ උතුම් මොණවරයන් වහන්සේ නමක් ඉන්නේ මට පූජා කරගන්න මොනවා හරි ඇත්නම් කියලා වටපිට බලද්දී කිනිහිරි ගහක මල් තුනක් පිපිලා කිනිහිරි ගස් දැකලා තියෙනවද කිනිහිරි මල් දැකලා තියෙනව නම් අත උස්සන්න බලන්න ආ දැකලා තියෙනවා හතර දිනේ කිනිහිරි මල කියන්නේ මේ 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 පාට රන්වන් පාට මේ පාට කිනිහිරි මල රත්තරම් පාටයි අන්නේ කිනිහිරි මල් තුනක් කඩාගෙන අර බුදුරජාණන් වහන්සේගේ පාමුල පූජා කළා මේ විද්‍යාධරය ඒ මල් තුන පූජා කරාට පස්සේ එතන තිබුණේ නැහැ එහෙමම හුළඟට වගේ ඉසි ඉසි උඩට ආවා ඇවිල්ලා මලේ නටුව උඩ පැත්තට ගිහිල්ලා නිකන් කුඩයක් වගේ ඡත්‍රයක් තිබ්බා වගේ බුදුරජාණන් වහන්සේගේ හිසට උඩින් මල් තුන පිහිටියා එතකොට මේ විද්‍යාධරයාට හිතුණා අපේ මහා පුදුම උත්මයක් නොවැ මහා බලයක් නොවැ මම මේ පූජා කරපු මල් ටික ගිහින් හිස උඩින් පිහිටියා නොවැ කියලා පැහැදුනා වන්දනා කරලා පිටත් වුණා බලන්න හිතකට හොඳ දෙයක් ආවොත් වෙන ලාභේ ඊට පස්සේ ඒ කැරකී කැරකී යන සංසාරේ ආයෙ මනුස්ස ආත්මික උපන්නා ඒ ආත්මී අම්මා අවවාද කළා ඔය මට ගැහුවා වගේ ගහන්න ඇති ගැහුවාම එදා කිව්වා කොල්ලට කේන්ති කියලා පුතා තෝව උලින්ද වන්ට වටිනවා කිව්වා කාටද කිව්වේ අම්මට ආයුහම යද්දී ඒක ආත්මික පොඩි ළමයි සෙල්ලම් කරන්න පටන් ගත්තා ඒ සෙල්ලම් කරද්දී කොළු ගැටේ කොහොම කූරක් අරන් ආවා අරන් ඉවරලා මම මෙහිමයි දඬුවම් දෙන්නේ මෙහිම බලාපන් කියලා අර මැස්සෙක් අරගෙන උලේ යන්නා මැස්සෙක් අල්ලගෙන මං දඬුවම් දෙන හැටි බලාපන් කියලා පොඩි කාලෙම අද එතකොට බලන්න පිනුත් කෙරෙනවා පවුත් කෙරෙනවා ඔහොම යන අතරේ අර පිනේ බලවත්කම අනි අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ උපන්නන්නේ රජගහනුවර අර මේ පාට පූජා කරපු නිසා කොල්ලා රත්තරම් පාට නම තිබ්බා උත්තර කියලා බ්‍රාහ්මණ පවුලක ඒ බිම්බිසාර රජුරුවන්ගේ ඇමතියෙක් හිටිය වස්සකාර කියලා මේ තරුණයා මේ පුතා උසමහත් වෙලා ලස්සන හැඩරුව වෙලා එනකොට වස්සකාර ඇමතියා කල්පනා කළා මයි කෙලීට නම් අපූරු කොල්ලා
බ්‍රාහ්මණ පවුලේ බන්දලා දෙන්න හොඳයි කියලා දීමාපියත්න එක කිව්වා. අපේ දූ උඹලාගේ පුතාට අපි බන්දලා දෙන්න කැමතියි කිව්වා. එතකොට යෝජනාව ගෙනාවා. පුතා කිව්වා අනේ මට ඉපා කිව්වා. දැන් ඔන්න දැන් බ්‍රාහ්මණිය හරි මානක්කාරයි පින්වත්නි. ඒ දරුවා ඒ කතා දෙටිය ඒ දූගේ කතා දෙට කැමති වෙච්ච නැති ගැන තමනාපෙන් හිටියා. ඔන්න මේ ගමට වැඩියා ඒ වගේම රන්වන් පාට ප්‍රඥාව විදාගෙන ඉන්න හිරු මඩලින් රැස් වී දෙනවා වගේ ප්‍රඥා රශ්මිය වේදවගෙන සාරිපුත්ත මහරහතන් වහන්සේ සමග ඇසුරට වැටුණා මේ කොළුවා. ටික ටික මේ ඇසුරු කරගෙන යද්දි හිත පැහැදුනා ධර්මයේ ගැන. පැහැදිලා කිව්වා සාරිපුත්ත මහරහතන් වහන්සේට, අනේ ස්වාමීනි, අනේ මාව මහාන කරගන්නට කිව්වා. කිව්වා පුතා එහෙනම් ගෙදරින් අවසර යන්න වරින් කිව්වා. ගෙදර ගියා. කිව්වා අවසර දෙන්නේ නැහැ, ඔබ ගිහි ජීවිතේ ගත කරපන් කිව්වා. කොළුවා නොකා නොබී හිටියා උපවාස කරලා. අනේ මට අවසර දෙන්න මට වැඩක් නැහැ නැත්තම් කියලා. අවසර ගත්තා. පැවිදි වුණා. පැවිද්ද කියලා කියන්නේ පුදුම එකක්. මේ සිවුර කියන්නේ පුදුම එකක්. මේ සිවුරක් පොරවා ගන්නටත් සංසාරේ කුමක්දෝ පිනක් අපටත් ලැබුණා. මේ අරහත් දජයක් පොරවා ගන්නටත් පිනක් තියෙන්න ඕනේ. මේ තමයි වීත රාගේ දජේ. විමුක්තියේ දජේ. මේක තමයි විමුක්තියේ දජේ. මේ දජේ පුරවා ගන්නට පිනක් තියෙන්න ඕනේ. හැබැයි මේක පුරවා ගත්තට පස්සේ කර්ම ගෙවෙනවා. සමහරු මේ දජේ පුරවාගෙන වැරදි කරොත් කර්ම රැස් වෙනවා. අකුසල් කළොත් ඉවරයි. අරහත් දජේ පුරවාගෙන මරුණත් එක අවස්ථාවක තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා කාශ්‍යප බුද්ධ කාලේ සිවුරු දාගෙන වැඩදි කරපු අය ශ්‍රමණ ප්‍රේතිය වෙලා සිවුරු පොරෝගන යනවා. සිවුරු ගිනි ගන්නවා. බැගෑ හඬ නංවමින් යද්දී උකුස්සෝ ඇවිල්ලා ඇන ඇන ඇඟෙන් මස් කනවා. දැක්ක බුදුරජාණන් වහන්සේ වදාළ ඒ ශ්‍රමණ ප්‍රීතිය කිව්වා. නමුත් මේක විමුක්තියේ දජේ. ගුණ ධර්මයන්ට ඉස්තරම් දජේ. එතකොට මේ දජේ පුරවා ගත්තා අර උත්තර කියන තරුණයා. ඊට පස්සේ උත්තර සාමණේර පුරවාගෙන ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේට උපස්ථාන කරගෙන ඉඳෙද්දී අනේ සාරිපුත්ත මහරහතන් වහන්සේට බඩේ රුජාවක් උපන්නනොවේ. දැන් බඩේ රුජාවක් හැතුණා. බේතක් හේතක් හොයාගන්න ඕනේ. ඊට පස්සේ මේ උත්තර සාමණේරයෝ, මේ අලුත පැවිදි වෙච්ච සාමණේර නම පිඬුසිඟා වැඩියා. පිඬුසිඟා වඩින්ට හිතාගෙන පාන්දරින් පිටත් වුණා. රජගහනුවර හිටපු කුටියෙන් පාන්දරින් පිටත් වෙලා කුඹුරක් අයිනට ආවා. වතුර පෑදිච්ච තැනක් තිබ්බා. පාත්‍රයේ තිබ්බා එතනින් තියලා ඒ වතුරට බැස්සා. දැහැටි කූරක් හපාගෙන දත් නැදලා දැන් මෝණ හොදගෙන පිඬුපාත වඩින්ට. දැන් මේ කියන්නේ පහමාර හත විතර වෙලාව, ඉර යාන්තම් ඉන්න වෙලාව. ඔය වෙලාවේ රජගහනුවර හොරෙක් ගියා බිඳලා.
ගෙයබ්බින්දලා ආභරණයක් උසන් දුවනවා. මිනිසු දැක්ක හොරේ කොරේ කල්ලපිය කියලා පස්සෙන් ආවා. හොරා ඉදි පාත්‍රයක් තියෙනවා මේ නියරේ. පාත්‍රෙට දැම්ම ආභරණේ හොරා පැන්නා. මිනිස්සු ඇවිල්ලා වටපිට බැලුවා පාත්‍රයේ තියෙන ආභරණේ. බැලුවාම අර උත්තර සාමණේරු ඉන්නවර වතුරේ මොන හොද්දගෙන. මිනිස්සු ආවා ආහොරා වර කිව්ව ශ්‍රමණ වේශෙන් තෝ. තෝ ශ්‍රමණ වේශෙන් හොරකම් කරන්නට තෝ සිවුරු දාගෙන ඇදලා ගත්තා. අරගෙන ගැහුවා. ගහලා අත් දෙක පිටිපස්සට තියලා බැඳලා ගැට ගහලා අර පාත්‍රෙත් තරම් සාකිය තියෙනවනේ දැන් හොරකම් කරපු බඩු. බඩුත් එක හොරුවා වුණා කියලා අරන් ගියා. එදා පින්වත්නි බලන්ට කර්ම විපාක හැදෙන විදිය. එදා අධිකරණේ රජුරෝනේ අර කසාද යෝජනාව ඉදිරිපත් කරපු වස්සකාර ඇමතිය තමයි ඉන්නේ උදි. ඇමතිය ගාවට ගෙනාවා. ගෙනල්ලා කිව්වා මේ අමාත්‍යතුමනි මේ සිවුර පරවාගෙන හොරෙක් ගියබ්බින්දලා ආවා. ඇමතිතුමා බැලුවා මේ කවුද? ආ මේ උත්තර නොවැ. දැන් ඇමතිතුමා හිතනවා ආ මේකට තමයි මං අපි දූ දෙන්ට කතා කළේ. මුවෙදා බැහැ කිව්වා. මුවෙදා මුඩු මහණුන්නේ පැත්ත ගත්තා. අරගෙන මූ සිවුරු දාගත්තා. මන්දෙන්යන් දඬුවම කියලා. කතා නෑ ඇහුවේ නෑ ඔබ මේක කළාද නැද්ද කියලා. උලහිඳෝපං කිව්වා. ඔන්න කර්ම විපාකෙ කරකුණා. ආරගෙන ගියා. ආරගෙන ගියා කොහොඹ උලක් උල් කළා. කොහොඹ තමයි උලහිඳවන්ට ගන්නේ. කොහොඹ මුල අරගෙන උල හිල් කළා හිටෙව්වා. ඒ රාජ සේවකයෝ වාඩි කළා ජර ජර ගාලා බැස්ුවා. රාජ දඬුවන් එතකොටම සාරිපුත්ත මහරහතන් වහන්සේ භාවනාවෙන් හිටියේ දිවෙසින් දැක්කා. අනේ මගේ ශිෂ්‍ය නම කොහොඹ උලේ නොවැ කියලා. හානික ගියා බුදුරජාණන් වහන්සේ ළඟට. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ උත්තර සාමණේරයන්ට කරදරයක් විලා. අන්න කොහොඹ උලේ ඉඳලා. හා එහෙනම් ඉක්මනින් පිටත් වෙමු කියලා. බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ සංඝ පිරිසයි දැන් පිටත් වෙනවා. දඬන භූමියට දඬ භූමියට පිටත් වුණා. මේක ආරංචි වුණා හා හෝ ගාලා. රජගහනුවර සෙනගත් පිටත් වුණා. උත්තර සාමණේරයෝ උලින්දලා ලේවැ ගිරිනවා. කල්පනා කරනවා අන්න සත්පුරුෂ කල්පනාව. කල්පනා කරනවා අනේ මගේ උපාධ්‍යයන් වහන්සේට හොඳටම බඩි රුජාව. උන්වහන්සේට දැන් කොහොම බේතක් හේතක් හොයාගන්ටද මන්දා. අසත්පුරුෂෙක් නම් හිතන්නේ අනේ මම මේ සාරිපුත්තයන් වහන්සේට බේතක් හොයාගන්න ඇවිල්ලා මට වෙච්ච දෙයක්. දැක්කද සත්පුරුෂයා හිතපු විදිය? තමන්ගේ දුක මෙනෙහි නොකොට තමන්ගේ උපාධ්‍යයන් වහන්සේ සුවපත් කරන්නේ කොහොමද කියලා හිතුවා. ආංගිකයි සත්පුරුෂකම. සත්පුරුෂයා තමන්ගේ පැත්ත බලාගෙන අනුන්ට හිංසාව කරන්නේ නැහැ. එතකොට ඒ විදිහට කල්පනා කරලා ඊට පස්සේ ඒ සත්පුරුෂයා එහෙම කල්පනා කර කර ඉන්නවා. බුදුරජාණන් වහන්සේ වැඩියා. වැඩලා උන්වහන්සේ ළඟට ගියා. චවුලේ වාඩි කරලා ඉන්නේ. උන්වහන්සේ ළඟට ගිහිල්ලා ශ්‍රී හස්තය හිසේ තිබ්බා. හිසට තියලා කිව්වා මාගේ පුත්‍රය ඉවසපන්. මේ කර්ම විපාකේ හැටි ඉවසපන්. මේ කර්ම විපාකයේ හැටි
බුදුරජාණන් වහන්සේ ශ්‍රී හස්තයේ තියෙනකොටම අර ගුද මාර්ගේ පලාගෙන කනුව බැස්ස වේදනාව නැති වෙලා ගියා. නැති වෙලා ගිහිල්ලා හිතට පවන් ගන්න හැ හිත සුවපත් වුණා. අනේ මගේ ශාස්ත්‍රුන් වහන්සේ මාව බලන්ට ආවා නෝෑ කියලා හිත හිතා ප්‍රීතියෙන් ඉන්නකොට හිත සමාධිමත් වුණා. සමාධිමත් වෙනකොට සංසාරෙම එපා වුණා. මේ සංසාරي අපි යන්නේ ගැට ගැහිලා තෘෂ්ණාව නැමැති ලණුවෙන් තෘෂ්ණාව නැමැති යකඩ හුයියෙන් බැඳලා ඉන්නේ අපි. ඒවා ඔක්කොම සිඳිලා බිඳිලා ගියා. පින්වත්නි කොච්චර ඒ තෘෂ්ණා රහිතව නිකලෙස් වෙනකටම ඒ උත්තරයන් වහන්සේ වැඩ හිටියේ අර කොඹ උලේ කොඹ උලෙන් ගැලවුණා. බුදුරජාණන් වහන්සේ බලාගෙන ඉන්නවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ බලාගෙන ඉන්නවා. රහතන් වහන්සේලා බලාගෙන ඉන්නවා. මිනිස්සු සාදුනාද පවත්වනවා. ගැලවිලා ආකාශයට ගියා. උඩට විසිවිලා පල බැඳගෙන ඉඳිද්දී තුවාලි සනීප වුණා. රහතන් වහන්සේ නමක් හැටියට බිමට බැස්සා. බලන්න බුදු කෙනෙක් පහළ වුණාම තියෙන ආශ්චර්ය. බුදුරජාණන් වහන්සේට වන්දනා කරාම කියනවා, පුත්‍රය, තමා කරපු දේ ආවේ එක ආත්මයක මවුට බැන්නා. තීව උලහිඳවන්ටයි වටින්නේ කියලා මව් අවවාද කළ වෙලාවේ ඒකාත්මයක කොහඹ උලකින් මැස්සෙක් ඇන්නා. කොහඹ උලකට මැස්සෙකුට ඇන්නා. ඒ වගේ ස්වල්ප වූ අකුසලයක් මේ සංසාරේ යන කෙනාට මගහැරෙන්නේ නැහැ. ඒ ස්වල්ප වූ අකුසලේ විපාකත් වෙනවා. මේ හෘද සාක්ෂිය කියන්නේ පුදුමාකාර මැසිමක්. හෘද සාක්ෂිය කියන්නේ පුදුමාකාර දෙයක්. මේකේ කිසිම රහසක් නැහැ. අපිට හිතෙන්නේ ලෝකේ රහස් තියෙනවාය කියලා. අපිට හිතෙන්නේ අපි කරන කියන දේවල් කාටවත් පේන්නේ නැtei කියලා. මේකේ රහස් නැහැ. අපේ සෑම දෙයක්ම අපේ හෘද සාක්ෂියේ තියෙනවා. බුදුරජාණන් වහන්සේ උත්තරයන් වහන්සේගේ හෘද සාක්ෂිය කියෙව්වේ. කිව්වා, පුත්‍රයා, ඉවසපන් කිව්වා. ඊට පස්සේ කිව්වා, මේ රහත් ඵලයට පත් උනේ ආකාශයෙන් යද්දී බුදුරජාණන් වහන්සේ නමක් දැකලා හිත පහදවලා කිනිහිරි මල් පූජා කරපු පිණින්. එහෙම යන රටාවක යද්දී බුදු කෙනෙක් පහළ වුණේ මේ ලෝකේ. බුදු කෙනෙක් පහළ වෙලා පින්වත්නි අපිට කියන්නේ කාරණා තුනක්. එක තමයි බුදුරජාණන් වහන්සේව සරණ යන්ට කියනවා. පටන් ගන්න දෙවෙනි තැන තමයි ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ සරණ යෑම. ඊළඟ තැන තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සරණ යෑම. මේ සරණ පිහිටියා කියන්නේ ශ්‍රේෂ්ඨ දෙයක්. අපිට වැරදුනේ මොකක්ද? අපි ඉස්කෝලෙදිත් පන්සිල් ගන්නවා. බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියනවා. සින්දුවටත් කියනවා. නමුත් සරණ ගියේ නැහැ. සරණ ගියේ නැහැ. සරණ ගියපු කෙනාට තරම් මේ සත්පුරුෂ ගුණ තමන්ගේ හෘද සාක්ෂියට ලං කර ගන්නට වෙන අවස්ථාවක් ලෝකේ කාටවත්ම නැහැ.
ඒ තිසරණේ සරණ ගියපු කෙනා නිතරම ඒ සරණ මෙනෙහි කරන්න ඕනේ. මම බුදුරජාණන් වහන්සේව සරණ ගියා. මම ධර්මයේ සරණ ගියා. මම ශ්‍රාවක සංඝයා සරණ ගියා කියලා නිතර මෙනෙහි කරන්න ඕනේ. එයාට කියනවා ශ්‍රාවකයා. කටින් කිව්වාට සරණ යන්නේ කොහමද? හිතේ පිහිටල නැතුව. හින්දි සින්දු කියන්නේ මිනිස්සු දන්නේ නැතුව. පාලි නොදැන අපි ගාථා කියන වාගේ තමයි හින්දි සින්දුත් කිව්වේ. ලස්සන්ට මේ මේරි මා කිකි චූටි ළමයි කියනවා සින්දු. හින්දි සින්දු කියනවා. දන්නේ නැහැ ගා. රටට ඒ වගේ බුද්ධං සරණං ගච්ඡාමි කීකේ කියනවා. දන්නේ නැහැ. දන්නේ නැහැ. අන්තිමට ඒකයි පින්වත්නි මම බැලුවා මේ පන්සිල් ගන්නවා ගන්නවා එක පදයක්වත් මේ කුඹ රකින්නේ නැහැ. එක සිල් පදයක් රකින්නේ නැහැ. ඇත්ත මේ කියන්නේ හැබෑව. හරියට පංචශීලයේ අරසා වුණා නම් අපේ රටේ තැබෑරුම් තියෙන්න විදියක් නෑ නෝ. අණවින කොඩි වින හදි හුණියන් ගෙවල් වලට කරන්නේ නෑ නෝ. මිනිමරුගෙන්ටත් බෑ නෝ. ඊළඟට මද්ද්‍රව්‍ය කොඩි විකුණන්නටත් බෑ නෝ. පංචශීලයේ නැති සාපේ. ඇයි පංචශීලී නැති උනේ? තිසරණේ නෑ නෝ. කටින් කියාගෙන ගියා මිසා හිතේ වැඩ කොලේ නෑ. හෘද සාක්ෂියට ලඟුනේ නෑ. හෘද සාක්ෂිය තුල රැවුදෙන්ට උනේ. මම බුදුරජාණන් වහන්සේ සරණ ගියා කියලා. හෘද එහෙම තමයි හිටියේ. මං ඔබට එක සිදුවීමක් කියන්නම්. අපේ රටේ හිටියා සිරිනාග කියලා රජෙක්. මෙයා රාජවංශයේ කෙනෙක්, බලෙන් රජකම ගත්තේ. රජකම ගන්නට කලින් මෙයා ඒ තමන්ගේ ක්ෂත්‍රිය වංශයට සම්බන්ධ පිරිසක් එක්ක මංකොල්ලෙක යෙදුනා. එදිලා පිරිසට කිව්වා මං රජකම ගන්නවා, මටයි මේ රාජ්‍ය අයිති වරෙල්ලා. ඔන්න හමුදාවට ආවයාගේ. දැන් කන්ට දින්ට උනේ සල්ලි නෑ. තීරණය කළා ස්තූප බිඳින්ට. දකුණ ස්තූපය අනුරාධපුරයේ පැත්තෙන් දකුණු පැත්තේ ස්තූපයක්. ඒකට දකුණ ස්තූපය කියන්නේ. දකුණ ස්තූපය ළඟට ආවා. ඇවිල්ලා ගමුන් රැස් කළා. රැස් කළා කිව්වා මොකද ස්තූපය හදන, ස්තූපයට උපස්ථාන කරන බාසුන් නෑල දන්නවා. ස්තූපේ මුල් ගඩොල තියාපු තැන. ඊට පස්සේ බාසුන් කිව්වා මේ ස්තූපේ හදන්න මුල් වෙච්ච කවුරු හරි ඉන්නවා නම් මේක වැඩ වැඩ කරපු එන්ට කියාපිය කිව්වා. කෝ එක්කෙනෙක් ඉන්නවා සැඩොලික් උපාසක කෙනෙක්. හැමදාම ඇවිල්ලා මල් පහන් පූජා කරනවා. ආන් ඒකා දන්නවා කිව්වා. එන්ට කියාපිය කිව්වා. එතකොට සිරිනාගගේ අණයි කියලා එන්න කිව්වා. සිරිනාග කිව්වා මට මේ ස්තූපේ බිඳින්න ඕනේ, මට මේ බිඳින නිට්ටිය පෙන්වපන් කිව්වා. එතකොටම පින්වත්නි අර සැඩුලා කියනවා මම බුදුරජාණන් වහන්සේ සරණ ගියා නොවැ කිව්වා. අන්න හිතේ වැඩ කරපු හැටි. මම බුදුරජාණන් වහන්සේ සරණ ගියා නොවැ කිව්වා. සැඩුලා කිව්වාට පස්සේ සිරිනාග කියන උඹේ සරණින් මට වැඩක් නැහැ. මට මේ ස්තූපේ කඩන්ට නිත්‍ය පෙන්නාපන් කිව්වා. ආයමත් කියනවා සැඩුලා මම බුදුරජාණන් වහන්සේ සරණ ගියා නොවැ කිව්වා. සිරිනාග කිව්වා ආන් අර කොහොඹ උල්ල ගලවලා ගනි උල් කරපන් කිව්වා. ඊට පස්සේ කිව්වා මේ
උඹට මේ උලේ ඉඳගන්ට වෙයි කියාපං මේ ස්තූපේ නෙත්‍ය පෙන්නාපං කිව්වා කඩන්ට ඉතුවේ බිඳින්ට කිව්වහම ආයමත් කිව්වා මම බුදුරජාණන් වහන්සේ සරණ ගියා එතකොට දැන් ස්තූපේ කතාවක් කර සැඩොලගේ ඔළුවේ නැ මොකද තියෙන්නේ බුදුරජාණන් වහන්සේ මම බුදුරජාණන් වහන්සේ සරණ ගියා කීකේ කියනවා උල හින්දුවා උල හින්දුවාට පස්සේ ඒ ගම්මු රැස්කල් ඇහුවා තව කවුද ඉන්නේ මේ ස්තූපේ නෙත්‍ය දන්න කිව්වා මිනිස්සු බය වෙලා දැන් හොඳටම මිනිස්සු කිව්වා මේ ෂඩුලාගේ තව පුතාල හත් දෙනෙක් ඉන්නවා කිව්වා එන හත් දිනාම කුදලාගෙන වරෙන් කිව්වා. කුදලාගෙන එක්කන් ආවා. ඇවිල්ලා කිව්වා බලාපන් තොපි අප්පා දැන් ඔන්න හිරේ මේ උලින්දලා තියෙන හැටි තොපිටත් වෙන්නේ මේකයි. මට මේ ස්තූපේ බෙදින්න ඕනේ. මේකේ නෙත්‍ය පෙන්නාපන් කිව්වා. එතකොට අර පුතාල හත් දෙනා ස්තූපේට වැඳගත්තා. වැඳගෙන කිව්වා ඔබට ඕන එකක් කරාපන්. පුතාලට හයිය තියෙනවනේ හිතේ හයියක් තියෙනනේ කොළුකම උඹට ඕන එකක් කරාපන් අපි බුදුරජාණන් වහන්සේ සරණ ගියා කිව්වා ආයි කිව්වා බලාපිය තොපේ තාත්තාට වෙච්ච දේ දැන් වෙන්නේ කියාපිය කිව්වා එතකොට කිව්වා ඕන එකක් කරාපන් බුදුරජාණන් වහන්සේ සරණ ගියා කිව්වා කිව්වාම ඒ කොල්ලෝ ටිකත් උල්හිඳු පං කිව්වා උල්හිඳෙව්වා අට දිනයි දැන් ගම්මු බලාගෙන ඉන්න කර කියා ගන්න දෙන්නේ සෝ අසරණ විලා හරියට එල්ටිටි කාලේ වගේ ඉන්නකොට මේම් පේනවා ඒ අයගේ දැන් උල ඉඳලා තියෙනවා ශරීරයෙන් පිට වෙනවා දිව්‍ය රූපයක් ශරීරයෙන් පිට වෙනවා දේවාභරණ සහිත රූපයක්. දැන් ශරීර අටකින් දේවාභරණ සහිත රූප පිටත් වෙලා කරත්ත අටකට නැග්ගා. මිනිසුන්ට පේනවා. දක්ෂින ස්තූපේ පැදකුණු කරලා නොපෙනී ගියා. කොහෙද ගියේ? තවතිසාවේ. දැක්කද හෘද සාක්ෂිය මේ ශරීරේ නම් පෙන ගොඩක් වගේ මේ ශරීරේ නම් කිසි වැදගම්මකට නැති එකක් හැබැයි හෘද සාක්ෂියට තිසරණේ ලං වුණොත් උත්තම දෙයක් එතකොට ඒ හෘද සාක්ෂියෙන් නිපන් දිව්‍ය රූපය ශරීරේ දිව්‍ය ශරීරයෙන් ඉතු නැග්ග මිනිස් ඔක්කොම කලබල වුණා දැන් මේ සිද්ධියෙන් දැක්කන S2ට දෙවිවරු වෙලා ආකහින් ගියා දැක්කා දැකලා අර සිරිනාගගේ සේවකයම කිව්වා අනේ දිව්‍යන් වහන්සේ මේක නම් අත තියන්න එපා මේක නම් අත තියන්න එපා කිව්වා එහෙන යමල්ල කියලා පිටත් වුණා ස්තූපේ බේරුණා ඊට පස්සේ ගියා මහවැලි ගඟෙන් එහා පැත්තේ තව ස්තූපයක් තිබ්බා ඒ ස්තූපේ කැඩුවා කඩල ඒකෙන් අරගෙන පඩි ගිව්වා රජ වුණා රජ වෙලා ඉන්න පුළුවන් උනේ 3 මාසෙයි බඩේ රුජාවක් ආවා ඇයි ස්තූපෙනි බින්දේ ගර්භෙනි බින්දේ තමන්ගේ ගර්භයට වැදුනා බඩේ රුජාව කොච්චරද කියන්නේ කැක්කුම් කරනවා 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 කැක්කුම වැඩි රජුරුවම කඩුවෙන් බඩ කපා ගත්තා එහෙමයි සිරිනාග රජු නිරේගී එතකොට බලන්න රජා නිරේගියා සැඩොලා දෙව්ලොව ගියා රජා නිරේගියා සැඩොලා දෙව්ලොව ගියා එතකොට බලන්න පින්වත්නි මේ රටාව ඒ නිසා මේ හෘද සාක්ෂිය කියන්නේ උතුම් තිසරණේ පිහිටගත්තුත් වාසී
තිසරණේ නොපිහිටියොත් ඉවරයි. ඒ සරණ පිහිටන්ට විදියක් නැතිකම අපටත් තේරුණා මිනිසුන්ට වැඩි අමාරුයි කියලා. අන්තිමට පින්වත්නි ඔබ දන්නවද දන්නේ නැහැ මේ වටෙන්ට කලින් අපේ වැඩසටහන් වලට ගිහ අපු ගීපියත් ඉන්නවද දන්නේ නැහැ. සිංහලෙන් මම පාසල් දුන්නා. ඒ වැඩ කරන්නෙත් නැහැ. වැඩසටහන් වලට ඇවිල්ලත් ෆෝන් එක හොරගම් කරන් යනවා. බේරන්ට බෑ. වැඩසටහන් වලටත් ඇවිල්ලා මේ සමයන් ලව්. බේරන්ට බෑ. අවුල්. මේ ඇවිල්ලා යන ගමන් දේවාලයකට කොට වෙලා කොඩවිනක් කරනවා. සරණ පිහිටන්නේ ඇයි මේ ගුණවන්ත නැහැ. ඒ නිසා මනුස්ස ශරීරයේ තිබ්බට අපිට දැන් වැඩක් නැහැ. මනුස්ස ශරීරයෙන් වැඩක් නැහැ. අපිට ඕන කරනවා මනුස්ස හෘද සාක්ෂිය. මනුස්ස හෘද සාක්ෂිය. හදවතේ තිසරණේ පිහිටලා ඒ හදවතේ තිසරණේ රැවුදෙන්ට ඕනේ. මම බුදුරජාණන් වහන්සේ සරණ ගියා. මං සරණ ගියේ බුදුරජාණන් වහන්සේ අරහං වනසේක. ඒ කිව්වේ නිකලෙස් කියන එක රාග දේශ මොහ නැති කෙනෙක්. මං සරණ ගියේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්දයි. ඒ කිව්වේ අනුන්නේ බසක් නොයිගෙන තමම් අවබෝධ කරගත්තු දහම යුක්තයි. මං සරණ ගියේ බුදුරජාණන් වහන්සේ විජ්ජාචරණ සම්පන්න වනසේක කියලා ඒ බුදුගුණ මෙනෙහි කර කර තමන් සරණ ගියේ බුදුරජාණන් වහන්සේ ගැන හිත හිතා ඉන්නකොට තනියක් නැහැ. අපි මේ ඉන්නේ කැලෑවල. දැන් මෙහෙනම් පිරිසත් එක්ක නොවැ ඉන්නේ. අපි කැලෑවල නේ ඉන්නේ. මම ඉන්නේ කැලෑබද තැනක ඈත තනි කුටියක. අපට තනියක් නැහැ. තනිකමමයි සැප. මං තනියම ඉඳද්දී කල්පනා කරනවා තනියම ඇඳිහා අන්ති විලා හිතනවා අනේ බුදුරජාණන් වහන්සේ නිසා කොයිතරම් සැපක් විඳිනවද කියලා. ඇයි ළඟ ඉඳලා කංකෙතිරි ගානට කවුරුත් නැහැ. සැපක් නෙමෙයිද ඒක? ඒක සැපක්. දාඩිය ගඳ කාගෙන්වත් තින්නේ. සැපක් විඳිනවා තනියම. බුදුරජාණන් වහන්සේ ගැන හිතාගෙන ලේසි එකක් නෙමෙයි. හැබැයි ඒ සැපේ ඔබට මෙතනත් පුළුවන් කරන්ට කැලේකට මයන්ට ඕනේ නැහැ. ඇයි බුදුරජාණන් වහන්සේ කාලේ විසාකාවත් කළේ? ඇයි බිම්බිසාර රජුරුවත් කළේ? අනේ පිඬුසිටුමාත් කළේ? මං සරණ ගියේ බුදුරජාණන් වහන්සේ මේ ගුණයන්ගෙන් යුක්තයි කියලා හිතුවා. ඒක තමයි මේකේ පටන් ගැනීම. වැඩි කරණම් ගහන්න ගියොත් බෑ තේරෙන්නේ නැතුව. ආංගිම මං සරණ ගියේ බුදුරජාණන් වහන්සේ මේ ගුණයන්ගෙන් යුක්තයි කියලා හිත පහදවා ගන්න ඕනේ. එතකොට ඒ සරණ හරියට පිහිටනවා. ඔබට උනේ මොකද්ද? බුද්ධං සරණං ගච්ඡාමි කීකී හිටියා සරණ පිහිටියේ නෑ. සරණ පිහිටියා නම් ඔබට මෙහෙම නෙමෙයි වෙන්නේ. මෙහෙට එන්ට වෙන්නේ නෑ. ගෙදර දොරේ ඉවසාගෙන වැඩ කරන්න පුරුදු වෙනවා. බුද්ධ කාලේ තව දෙයක් වුණා. මං කියන්න සරණ පිහිටන එකේ වටිනාකම. එක තරුණ බිරිඳකුයි ස්වාමියෙකුයි හිටියා. මේ තරුණ ස්වාමියාට ධර්මයේ හැසිරෙන්න ආසාවක් ඇති වුණා. බිරිඳට කිව්වා, "දැන් ඉතින් ඔහෙට ඇහැකිනුවේ ගෙදරට වෙලා මේ වැඩපල කරගෙන ඉන්න මං ගිහින් මහණදම් පුරන්නම්" කිව්වා. බිරිඳ කිව්වා, "හොඳයි, ඉතින් ඔහෙගේ කැමැත්තක් කරගන්න" කිව්වා. එතකොට ගියා. ගිහිල්ලා පැවිදි වුණා. පැවිදි වුණාට පස්සේ මේ බිරිඳට ඉන්නව හොර සැමියේ.
දැන් ඔන්න හොර සැමියන් ටික සතුටින් කල් ගෙව්වා. ඔන්න බිරිඳට ආරංචියක් වුණා පැවිදි වෙච්ච ස්වාමියා ඒ භික්ෂුන් වහන්සේ පින්දපාතේ චාරිකාවේ වැඩම කරලා හිට ආයේ ගමට වැඩියා ආන් කැලෑවේ ඉන්නවා කියලා. බිරිඳට මතක් වුණ හපොයි හපොයි මේ කාසියුරු ඇරලා එවිවද්ද? ඔවුන් බිරිඳට මතක් වුණා සිවුරු ඇරලා ආවොත් හරි වැඩේ මට මේ සැනසිල්ල නැහැ කියලා අර හොර සැමියාට කිව්වා. උඹ හැ පුළුවන් නම් වැඩක් කරපන්. මොකද්ද කියලා ඇහුවා. ආන් ඇවිල්ලා ඉන්නවලු ආසවල ආන් අර මේ වන මණ්ඩි ආන් අසන කුටියක් හදාන ඉන්නවලු දවස් කීපයක්. මොකද්ද කරන්න ඕනේ? ගිහි මරාපන් කිව්වා. ඉතින් කවුද ඕඩරේ දුන්නේ? බිරිඳමයි. හොරු ගියා. හොරු ගියා. හොරු ගිහිල්ලා ඇහුවා උඹ අසවල් කෙනාද කියලා අර භික්ෂුන් වහන්සේගෙන්. ඔව් මං එයා තමයි කිව්වා. ආපි ආවි උඹ මරන්නට කිව්වා. එතකොට ඒ භික්ෂුන් වහන්සේ කිව්වා අනේ මට දවසකට ඉඩ දීපන් කිව්වා. අනේ මට දවසකට ඉඩ දීපන් කිව්වා. බෑ බෑ ඉඩ දෙන්න බෑ කිව්වා. උඹ රැට පණී කිව්වා. අනේ මං පයින්නේ මට ඉඩ දීපන් කිව්වා. ඉඩ දෙන්නේ දැන් මරන්නමයි හදන්නේ. ඊට පස්සේ ඒ භික්ෂුව කිව්වා නෑ උඹලට සාක්කියක් ඕනේද කියලා. ඔව් මට සාක්කියක් දීපන් කිව්වා. ගණින් ඔය ගල්ගෙඩිය කිව්වා. ගත්තා. ඒ භික්ෂුන් වහන්සේ බිම වාඩි වෙලා කකුල් දෙක දිගාර ගත්තා. ගල උස්සලා ධනිස් දෙකට ආතර ගත්තා. ධනිස් දෙක කැඩුනා. මේ සාක්කිය ඇද්ද කියලා ඇහුවා. ආ ඇද්ද කිව්වා. බුදුරජාණන් වහන්සේට දිවි පිදූ ශ්‍රාවකයෝ තිසරණේට දිවි පිදූ ශ්‍රාවකයෝ බිරිඳ ගැන හිතුවේ නෑ අනේ මගේ බිරිඳ ඇයි මට මෙහෙම කරන්නේ කියලා. බයාදු වෙලා කඳුළු වගුරුවාගෙන ආයේ භූතයෙක් වෙලා බිරිඳ ගාවට යන අදහස තිබුණේ නෑ. බයාදු වෙලා මෙච්චර මං ආදරයෙන් උන්නේ කී මට මෙහෙම කරනවාද කියලා. ලාමක වෙලා උන්නේ හිවනැල්ලක්වත් වැටුන්නේ. ආ ඔහොම හිටින් කිව්වා. හොරු ටික පැත්තක වාඩි වෙලා වුණා. මියා අතන ඔහොම වාඩි වෙලා ඉන්නවා. ඉඳලා තෙරුවනට දිවි පුදූ ජීවිතේ ධර්මිකරා ගියේ හිනෙහි හිනෙහි නෙමෙයි. මේ කරදර බාධක මැද්දෙමයි. හැබැයි ධර්මෙන් දීපු විමුක්තිය නම් වචනින් කියන්ට බැරි අමා නිවන නොවේ. ධර්මෙන් දීපු විමුක්තිය නම් අමා මහ නිවන් සුවයයි. එතකොට අර භික්ෂුන් වහන්සේ ධනිස් දෙක තලා ගත්තා. බුදුරජාණන් වහන්සේට දිවි පිදුවා. නැති කරන්නේ මොකද්ද මේ? අනේ මගේ රාග නිසාමයි මම මේ බිරිඳකට ඇලී හිටියේ. අනේ මම ද්වේෂණං ඇති කරගන්න දෙන්නේ මගේ හිතේ. මම මුලා වෙච්ච නිසායි මම මේ කොම වුණේ කියලා. රාග ද්වේෂ මෝහ නැති කිරීම පිණිසම ඒ ධර්මයෙන්ම ප්‍රගුණ කළා. ඒ ධර්මයෙන්ම ඇසිරුණා. පලිගන්ට ගියේ නැහැ. ඒ ධර්මයෙන්ම ඇසිරුණා. ඒ ධර්මයේ හැසිරිලා උදේ වෙද්දී අනේ පිරිනුවන් පානවා. ආයු උපතක් නොතබා පහනක් නිවුණා වගේ පිරිනුවන් පානවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නේ මොන තරම් ශ්‍රේෂ්ඨයිද? දැන් වෙන්නේ එහෙම දේවල්ද? දැන් මේ ළඟදී එකක් වුණා. ළඟදී එකක් මේ කාලේවා. මේ කාලේ එකක් කියන්නම්කෝ. තාත්තට හරි ආදරේ දු. දැන් ඔන්න තාත්තා මරණ අසන්නයි. දුව අඬනවා. අනේ තාත්තේ අපිව දාලා යන්න එපා. තාත්තේ අපිව දාලා යන්න එපා. දැන් ඔන්න තාත්තා මරණ අසන්නයි. දුව අන්තිමට කිව්වා. දුව බැඳලා.
දුව තාත්තට අන්තිමට කිව්ව ආදරය වැඩිකමට අනේ තාත්තා මගේ කුසේ දරුවෙක් වෙලාවත් උපදින්නට අපිව අත්නොහැර කිව්වා ආදරය වැඩිකමට තාත්තගේ හිතට ආවා ඒකත් හොඳයි මට මේ දරුවොත් එක්ක ඉන්න හැකි තාත්තා මැරුණා දරුවෙක් වෙලා ඉන්න මනුස්ස ලෝකෙ නෙවෙයි මිනිස්සෙක් වෙලා ඉන්න පින නෑ මිනිස්සෙක් වෙලා ඉන්න පින නෑ මල පිරිතෙක් වුණා ඇයි දුව දුන්නනේ වචනේ දරුවෙක් වෙලා වරෙන් කියලා මල පිරිතෙක් වුණා මල පිරිතයා දුවගේ ඇඟට රිංගනවා දුවගේ බඩට රිංගනවා දැන් දුවගේ බඩේ අසනීපයි අසනීපයි එහෙන් මෙහෙන් තමන්ගේ ශරීරේ ලේ යනවා සනීප වෙන්නේ නැහැ ඇයි මේ මල පිරිතයා ගිහින් බඩවැල් කනවා තාත්තා නැහැ මානුස්ස ලෝකෙට එනවා කියන්නේ මේ කඩේ බඩු ගන්න හේබෑ ඒක ලේසි වැඩක් නෙමෙයි තාත්තා හිත පිහිටව ගත්තා අනේ හොඳයි මං දරුවෙක් වෙන්න මගේ දුවගේ කුසේ උනේ නැහැ එතකොට මේක තේරුම් ගන්නට අපිට ඕනදී අපේ හෘද සාක්ෂියට දෙන්න බෑ ඒක අපි ළඟ නැත්තම්. මනුෂ්‍යාත්මයක් ඊළඟට අපි ආස කළා කියලා අපි ළඟ ඒ ගුණේ නැත්තම් ඒක දෙන්න බෑ. ඒකයි පින්වත් කිව්වේ ඔබට මේ තියෙන දුර්ලභ අවස්ථාව දැන් ඔබ දැන් ආවනේ මෙතනට පාඩමක් ඉගෙන ගත්තාද නැද්ද? පාඩමක් ඉගෙන ගත්තෝ යත උසන්ඩ ආන්න හරි. ඔය පාඩම සදහටම ඉගෙන ගන්නට. ඔය පාඩම සදහටම ඉගෙන ගන්නට. මේ හිරේ වගේ නෙමෙයි නිරේට ගියොත්. නිරේට ගියොත් මෙහෙම නෙමෙයි. දවසක් සැවැත් නුවර භික්ෂුන් වහන්සේලා පිඬුසිඟා වඩිද්දී එක හිර ගෙදරකින් තවත් හිර ගෙදරකට සිර රැඳවියන් අරන් යනවා. ඒ අරන් යන්නේ කොහොමද? අත් දෙකට දන්වැල් දාලා කකුල් දෙකට දන්වැල් වහන්න නැහැ මේ කාලේ. අත් දෙකට දන්වැල් දාලා කකුල් දෙකට දන්වැල් දාලා ඒ පොලිමට අරන් යන්නේ කොහොමද? ලී පතුරක් අරන් දෙපැත්තට තියලා ඒ දන් ඒ අත් දෙකටත් බැඳලා ලීයටත් බැඳලා ඒ පෙළට යන්නේ එහෙමයි. පෙළට එක යනවා. භික්ෂුන් වහන්සේලා දැක්ක මේක. දැකලා බුදුරජාණන් වහන්සේට කිව්වා අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපි මේ ඈත පළාතක ඉඳලා භාග්‍යතුන් වහන්සේ බැලඳකින්ට ඉන්න ගමන් අපි අද පිණ්ඩපාතේ ගියා. හිර පිරිසක් සිර රැඳවියන් පිරිසක් තවත් පැත්තකට අරන් යන වෙන පැත්තකට අයෝ හිර කරගෙන ගෙනියවා කකුල් වලටත් දන්වැල් දාලා අත් වලටත් දන්වැල් දාලා හැරෙන්න බෑ කිව්වා. අනේ ඉතින් අපිට හරි අනුකම්පාව කටගත්තා. මෙයයි මහා කරදරයක වැටිලා නෝය. බුදුරජාණන් වහන්සේ වදාලා ඕක මහා කරදරයක් නෙමෙයි කිව්වා. අවුරුදු 5කින් 10කින් ඕකුන් නිදහස් කිව්වා. ඕක නෙමෙයි කරදරය කිව්වා. ගැට ගැහිලා ඉන්නවා කිව්වා මගේ බිරිඳ කියලා. ගැට ගැහිලා ඉන්නකුවා මගේ දීපල කියලා. ගැට ගැහිලා ඉන්නකුවා මගේ සැමියා කියලා. ගැට ගැහිලා ඉන්නකුවා මගේ දරුවෝ කියලා. ගැට ගැහිලා ඉන්නකුවා මගේ වස්තුව කියලා. ඒ කාතාරෙන්ට බෑ කිව්වා. ඒ ඕකෙන් නිදහස් වෙයි කිව්වා අවුරුදු 10කින්. අවුරුදු 10කින් 15කින් නිදහස් කිව්වා. හැබැයි බොය ගැටෙන් නිදහස් වෙන්නේ නැහැ. ඊට පස්සේ ගිහින් ප්‍රේත ගැටේට අහුවෙනවා කිව්වා ප්‍රේතෙක් වෙලා. ඊට පස්සේ නිරේ ගිහිල්ලා ඒ ගැටේට අහුවෙනවා කිව්වා බේරෙන්ට නම් බෑ කිව්වා. ඒ නිසා ඔය හිරේ නෙමෙයි හිරේ කිව්වා. ඇයි පින්වත්නි එකපාර නිරේට වැටුණොත් මෙහෙමද?
සමහර අවස්ථාවල් තියෙන්ට පුළුවන් පෙරාත්මි අපේ හතුරු වෙච්චාය යක්ෂ යෝනි ඉපදිලා අපි අති මැරුම් කාපු අය ඊළඟට අපෙන් වැරදි සිද්ධ වෙලා පලිගන්ට යකුන් යකිනියන් වෙලා පන්නන කොච්චර ඉන්නවද මරණාසන්න වෙන්නකොට ඒගොල්ලොත් එනවා අපිට හඬ ගහගට යන්න හා දෙන්නම් කියලා මහාන්දම් පුරන්න දෙන්නේ නැහැ නෝ එහෙම කොච්චර තියෙනවද අපි ළඟට මහාන වෙන්න තරුණෙක් ආවා ඉස්සර කාමර තිබුණේ ධර්මශාලාවේ නිදාගත්තේ මේ තරුණයාට රෑ 12 වෙනකොට බඩදරු අම්ම කෙනෙක් කෙනව ළඟට ඇවිල්ලා හොඳටම පහර දෙනවා උදේ වෙනකොට අතපය කැක්කුමේ අමාරුවෙන් එනවා මගේ ළඟට ඇවිල්ලා කියනවා බඩදරු අම්ම කෙනෙක් ඇවිල්ලා ගැහැව්වා කියලා බේරන්ට බෑ මං කෝ එහෙනම් ওই ළමයාට මුකාහරි වෙලා බඩදරු අම්මලා හොයාගෙන ගර්භණී මාතාව දානියක් දීපන් කිව්වා. දීලා පින් දීපන් කිව්වා. ඊට පස්සේ ගෙදර ගිහිල්ලා ඒ ගර්භණී මාතාව හොයලා දානියක් දීලා පින් දුන්න අනේ මගෙන් වෙච්ච වැරද්දක් තියෙනවා සමා වෙලා මට මහානදම් පුරන්ට ඉඩ දෙන්න කියලා. ඊට පස්සේ ඉපේන්නේ නැතුව ගියේ. පන්නනවා. මේකේ පින්වත්නි හිතන්න එපා අපි නිදහස් සත්වයෝ කියලා. මේ මනුස්ස ලෝකේ මේ මොකද්ද මේකත් ප්‍රශ්නයක්ද මේක නෙමේ ප්‍රශ්නේ සතර අපායේ වැටුණාට පස්සේ බේරෙන්න බෑ ඊළඟ පස්සේ තමයි නොපෙනෙන තව ලෝකයක් තියෙනවා ඒ ලෝකේ තමයි දකුණු ඉන්දියානු ඇදහිලි ওই මිනිස්සු එක එක ආගම් යදාන්නේ බුදුරජාණන් වහන්සේ නම් රාග දේශම ඕනේ නැහෙනේ උන්වහන්සේ අපි දිහා බලාගෙන නැහැ. උන්වහන්සේ නිදහස්. උන්වහන්සේ අපිටත් දුන්නේ නිදහස. අනිත් හැම ආගමකම නිදහස නැහැ බන්ධනි. මේක නිකන් ගොවිපල. මනුස්ස ගොවිපල. ඒකේ සමහර අයගේ ළඟට එන්නේ නැත්තම් වැහිලා ආවේශ වෙනවා. ආසෝහි දේවාලයක් අටව ගන්නවා. ගොවිපල. පුංචි ගොවිපලක් දාගන්න. තව තැනකට ගිහිල්ලා තව එක්කෙනෙක් ආවේශ වෙනවා. එතනදී වල ගොවිපල. ලොකු ලොකු තැන්වලත් තිය ලොකු ලොකු පින්තූර අඹලා අමනුස්සව වැඳබෙනවා. මිනිස්සු ගිහිල්ලා යාදීනියද ලසරණ වෙනවා. නායකයෝත් යනවා දකුණු ඉන්දියාවටත් ගිහිල්ලා අසරණ වෙනවා. ඇයි මේ? ඇයි මෙහෙම වෙන්නේ? සරණ නැහැ. බුදුරජාණන් වහන්සේගේ සරණ යෑමක් නැහැ. සරණ පීඨපු එක්කිනාට අසරණ බව නැහැ. ඒකයි මේක නැත්තම් අමනුස්ස ලෝකේ හිතන් ඉන්නේ මේක ගොවිපලක් කියලා. ඔබ දන්නේ ගොවිපල කියලා මං කියන්නේ අර සතු මරන්න තියෙන ෆාම් තින්නේ ලයිව් ස්ටොක් ෆාම්. ආන්ගේ ෆාම් එක. ඒ මං බලන්න ගිහින් තියෙන ඒ ෆාම්. ඒවැ ඉන්නවා වෙනම තාරාව වෙනම දාලා. වෙනම කුකුල්ලු වෙනම දාලා. අනිත් වෙනම දාලා. කන්ට පොන්ට දෙනවා. නිදහස දෙන්නේ අපිත් එහෙම තමයි කාල බීලා ගෙවල් හදාගෙන ඉන්න පුළුවන් හැබැයි නිදහස් වෙන්න බෑ ඉතින් මේ බඳ ලෝකෙක නිදහස කියන එක ආර්ථවත් කළේ අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පමණයි ඉතින් ඒ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ සරණ යෑම හරියට කරන්න ඕනේ මම බුදුරජාණන් වහන්සේ සරණ ගියා කියක හිතේ රැවදෙන්න ඕනේ. ඒක හදාගන්න ඒක තමයි පිහිට. මොකද මම අපි ගත්තොත් මම බණ කියන්න මහණ වුණේ. මම බණ කියන්න මහණ වුණිච්ච කෙනෙක් නෙමෙයි. මම මහණ වුණේ මේ ධර්මයේ ඉගෙනගෙන මට මේ බරපතල ගැටලු විසඳගන්න කොහොමද කියන එකටයි. මේ අමතර දියන් මේ කරන්නේ. එතකොට මම ධර්මී ඉගෙන ගත්තේ ඔබට බණ කියන්න නෙමෙයි මා සඳහා. එතකොට ඒ ධර්මය ධර්මයක් ඉගෙන ගන්නට
ධර්මය හොඳට ඉගෙන ගත්තාම තේරෙයි ඔබ නටවලා තියෙන්නේ අභ්‍යන්තරයේ තියෙන සතුරු තුන්දෙනෙක්. රාගේ නැමැති සතුරා තමයි ඔබ නැටිව්වේ. ද්වේෂේ නැමැති සතුරා තමයි ඔබ නැටිව්වේ. මෝහේ රාගේ වෙස්සුනාට පස්සේ මුකුත් හොයාගන්න බෑ. යණේන මං පේන්නේ, හතාහි පාවා පේන්නේ, අඳුරෙලිය පේන්නේ. දේශය ඇවිස්සුනාමත් එහෙමයි. මොකවත් පේන්නේ නැහැ. ඊට හපම් මෝහය ඇවිස්සුනාම. මෝහය ඇවිස්සුනාම භයානකයි. දැන් ඔය මැදපිරිතේ ඇවිස්සලා තියෙන මෝහිනේ. මිනිස්සුන් බරනවා, බෙලි කපනවා, පිපිඤ්ඤා කපනවා වගේ. ISIS කියලා ඇවිස්සලා තියෙන ඔය මෝහය ඇවිස්සිල්ල. ඊළඟට මෙහි ඇවිස්සුනහම ওই ගිනිගොඩවල් ගහලා ගිනිගොඩවල් මැද්දෙන් දුවනවා ආවේශ වෙලා. මොහේ විසිලා දිවි පුදනවා. එක එක ආකාරයට භක්තිය පෙන්නනවා මොහේ ඇවිස්සුනහම. අනේ අපි සරණ ගිය අපේ ශාස්ත්‍රඥ මහන්සිය අපි කොච්චර පැතිවලින් අපිව නිදහස් කළාද? ධර්මයේ ඉගෙනගෙන බලන්න ඕනේ. මං හිතන්නේ අපිත් මෙහෙට ධර්මයේ පූජා කළා. දහම් අල්මාරි තියෙනවා කියවන්ට. පිපාසිත කෙනෙක් වතුර බොනවා වගේ කාන්තාරයක අතරමං වෙලා පිපාසිතව වැටී ඉන්න කෙනෙක් වතුර බොනවා වගේ ධර්මී කියවන්ට. එහෙම නැතුව රාග සිතවිල හිතී ඉතා හින්ට එපා. දැන් අද හොඳට රසට කෑවා කියලා මේවා හිත හිතී ඉන්න එපා. වැඩන්නේ ආ හින්ටකෝ මම ගියාට පස්සේ කන්නංකෝ හිතන්ට එපා. මම මේකෙන් නිදහස් වුණාට පස්සේ ඇරියේ සල්ලන්ට එපා. දැන් අවුරුදු 15ක් විතර ඉන්නවා. දැන් ගොඩක් ඇට වෙන්නේ ඒකයි. දැන් ඔන්න මෙහි මට ලියුම් එවලා තියෙනවා. අනේ මම මේ ධර්මීය හැතරින එක කරනවා. මම නිදහස් වෙනකම් මම බලාගෙන ඉන්නේ. තව අවුරුද්දකින් මට නිදහස ලැබෙනවා. මම ඊට පස්සේ ධර්මීය හැතරිනවා කියලා කවුරුවත් ආවේ නැහැ. මෙතනින් ගියාට පස්සේ මතක නැහැ. iPhone එක අතට ගන්නවා. ඊ ස්මාර්ට් ෆෝන් එක ඕන නම් ආයෙ අතට ගන්නවා. ආයෙ පේනවා හැමතැනම තැබෑරුම් ඇරලා තියෙනවා. ඊට පස්සේ ආයෙ පේනවා කනබොන දේවල්. දැන් ඉතින් ආයෙ මේ ගිය ටිකත් අල්ලලා හොඳට කාලා බීලා ඉන්න ඕනේ කියලා ආයෙ කුණගොඩේ බැස ගන්නවා. ඔව් අසූචි වලේ ආයෙ බහිනවා. ඒ නිසා පුළුවන් නම් අදිෂ්ඨානයක් ඇති කරගන්නට. මම කිව්වේ ඒකේ අදිෂ්ඨානයට උදව් වෙනවා බුදුරජාණන් වහන්සේ සරණ යෑම. සරණ ගියපු නැති කෙනෙකුට කරන්න බෑ. හොඳ ලස්සන හින්දු කතාවක්, හින්දු මිනිස්සුන්ගේ කතාවක් මං අහලා තියෙනවා, උපනිෂද් කතා. ගුරුවරයා ගාවට ගෝලෙක් ආවා. ගුරුවරයා ඇහුවා වාඩි වෙලා ඉඳගෙන, ගෝලයාගෙන් ඇහුවා ඔබ ආවේ මොකටද කියලා. මං ආවේ විරාගය ගැන ඉගෙන ගන්නට කිව්වා. කුමක් ගැන ඉගෙන ගන්නටද? විරාගය. විරාගය කියන්නේ නොයල්ම. නොයල්ම ගැන ඉගෙන ගන්නට මං ආවේ කිව්වා. කියනකටම වෙන ගෝලයෙක් දෝගෙන ඇවිල්ලා කිව්වා, හරි වැඩේ ගුරුන්නාන්සේ, ආන් අරේ ගම ගිනි ගන්නවා කිව්වා. හා උඹලා උඹලට මොන හරි එකකට කරපන්. හා ඊට පස්සේ ඔහේ දැන් කොහෙද? දැන් විස්තර අහනවා. කිව්වා මම මෙහෙම බර්ණැස් ඉඳලා ඉන්නේ කිව්වා. ඊට පස්සේ කවුද භාරද්වාජ පවුලේ කිව්වා. ආය ගෝලෙ දුවගෙන ඇවිල්ලා කිව්වා, අනේ ගුරුන්නාන්සේ හරි වැඩක් නේ, මේ ගින්න දොරකඩටත් ඇවිල්ලාන්න ඇවිලිනවා කිව්වා. දැන් අලුත් එක්කෙනා ටිකක් කලබල වෙලා වාඩි වෙච්ච එක්කෙනා. ඊට පස්සේ කිව්වා, හා උඹලා මොන හරි එකට කරපල්ලා. හා දැන් කියාපන් ඉතින් මේ කොහේ ඉඳලා දවස් කීයක් ගත වුණාද ගමනට කියලා ගෝලයාගෙන් අහනවා. ඊට පස්සේ ආය ඇවිල්ලා කිව්වා, අනේ ගුරුන්නාන්සේ අන්න ගබඩාව ගිනි ගන්නවා කිව්වා. කියන එකට මේ ආපු එක නැගිට්ටා. ඇයි ඒ මොන එකටින් දෙපා කිව්වා. අනේ මගේ පාත්‍රයයි මල්ලයි පසුම්බියයි එතන කිව්වා. ඊට පස්සේ කිව්වා, ගිනි ගත්තේ නැහැ. උඹ ඇරිලාද නැද්ද බැලුවා කිව්වා. උඹ ආවි නිවල්ම හොයාගෙන බලාපන්, පාත්‍රයට ඇලිලා, මල්ලට ඇලිලා, පසුම්බියට ඇලිලා, ඒක ආතරලා හිටින් විමුක්ති හොයන්ට ඉස්සර වෙලා කිව්වා. ආන් ඒ වගේ එතනින්ම පටන් ගත්තා. ධර්ම මාර්ගයේ යනකොට
නොයේක් දේවල් හම්බ වෙනවා. ඔබ තිසරණේ තියාගන්න මේ විදියට. රාජ දඬුවමකට මිනිස්සේ ලක් වෙනවා. රාජ දඬුවමකට ලක් වෙලා මේ මිනිස්සගේ අතට දෙනවා වතුර පාත්‍රයක්, තෙල් පාත්‍රයක්. දීලා කියනවා දැන් ඔබ යන්න ඕනේ වීදි සංචාරයේ මේ තෙල් පාත්‍රය අරගෙන. හැබැයි ඔබ පිටිපස්සෙන් කඩුවක් ගන්න මිනිහෙක් එනවා. අපේ බටේක් එනවා කඩුවක් අරගෙන ඔබේ පිටිපස්සෙන්. ඔබ මේ වතුර මේ තෙල් පාත්‍රය අරන් යන්න ඕනේ. තෙල් බින්දුවක් හරි හිරුවොත් එතනම බෙල්ල කපනවා. පිටත් කළා. දැන් මෙයා යනවා මෙහෙම තෙල් පාත්‍රය අතට අරගෙන දැන් ගොන්න යනවා. සීරුවෙන් කකුල් තියාගෙන යනවා. දැන් මෙයා හරි ආසයි ජනපද කල්යාණී නටනවා බලන්න. දැන් ඔන්න ඇහෙනවා මිනිස්සු කියනවා මේ බලාපල්ලා ජනපද කල්යාණී නටන ලස්සන කියනවා. දැන් මෙයාට හැරෙන්න බෑ. ඇයි හේතුව? පිටිපස්සෙන් කඩුවක් අරගෙන ඉන්නවා යුදපටයා. තෙල් පාත්‍රයේ තෙල් බින්දුවක් හරි බෙමට වැටුනොත් බෙල්ල කපනවා. දැන් මෙයාට උතුම් අර රූපේද තමාවද? තමාව උතුම්. තමාව රැක ගැනීම පිණිස රූපය අතාරිනවා. මෙයා හරි ආසයි සින්දු අහන්ට. ඔහොම යනකට ඇහෙනවා ලස්සන සින්දු, ටබ්ලාවල් ඇහෙනවා, අර මියුසික් ඇහෙනවා, ලස්සන ගීත ඇහෙනවා. මේන් බලාපන් ඔබ ආස කරන ගායකයා ගී ගයන හැටි කියනවා. මෙයා මේක දිහා බලන් ඉන්නේ තෙල් පාත්‍රය දිහා. තෙල් පාත්‍රය දිහා බලාගෙන රවුම මේනවා. ඕන්න එනවා. ඊට පස්සේ මෙයාට එන අතරේ හම්බ වෙනවා බැදුම් වර්ග කියනවා. මේන් ඉස්ස බෙදලා, මේ මාළු බෙදලා, මේවා කාපම්, මේ බලාපන් බදින හැටි කියනවා. බලන්ට විදියක් නෑ. පිටිපස්සෙන් එනවා කඩුවක් අරගෙන. පරිස්සමෙන් එනවා. රජ්ජුරුවෝ ගාවට ආවා. රජ්ජුරුව ඇහුවා, එහෙනම් ඔබ රවුම ගහලා ආවා නේද කියලා. එහෙමයි ආවා කිව්වා. තෙල් බින්දුවක්වත් වැටුවේ නෑ කිව්වා. ඇව බොහොම හොඳයි කියලා ඇව්වා. උඹ දැක්කේ නේද ජනපද කල්යාණී නටනවා? අනේ මට පෙවුන්නේ නෑ කිව්වා. උඹ දැක්කේ නේද ලස්සන සින්දු? ඇහුනේ නැද්ද? අනේ මට ඇහුනේ නෑ කිව්වා. උඹේ නායට මිහිරි සුවඳ වර්ග දැනුන්නේ නැද්ද කියලා. බැදුම් වර්ග. අනේ මට දැනුන්නේ නෑ. ඇයි? මම මේ තෙල් පාත්‍රයේ දිහා බලාගෙන ආවේ කිව්වා. එහෙමකෝ, බින්දුවක්වත් තෙල් බින්දුවක්වත් හැලුවේ නෑ කිව්වා. උඹ බේරුණා, උඹ බේරුණා කිව්වා. බේරුණානේ, කඩුවෙන් කැපුවේ නෑ. ඒ වගේ තෙල් පාත්‍රයේ දරාගෙන ඉන්නවා වගේ ත්‍රිවිධ රත්නයේ හිතේ දරාගෙන ඉන්න බේරෙනවා. නැත්තම් බේරෙන්නේ නැහැ. නැත්තම් මේවා ගඟට කැපුවෙ ඉනි වගේ තියෙන්නත් බැරි නැහැ. ඒ නිසා මේකෙන් බේරෙන්න නම් තෙල් පාත්‍රයේ අතට ගත්තු දඬුවම් ලැබූ කෙනා, සසර දුක නැමැති දඬුවම ලැබූ කෙනාට ත්‍රිවිධ රත්නයේ නැමැති තෙල් භාජනයේ අතට ලැබුණා කියලා හිතන්ට. මේක ගිලිහෙන්න දෙන්න එපා. කඩුවක් කැන්න පිටිපස්සෙන් එනවා සංසාරයට අපිව කඳවාගෙන යන්න. එහෙම බේරින කෙනා නම් බේරෙයි. එකම එක්කෙනෙක් ආව දවසක් මං හිතන්නේ මේකෙම නිදහස් වෙච්ච කෙනෙක් ඇවිල්ලා මට කිව්වා, අනේ ස්වාමීනි, මම මෙහෙදි ධර්මයේ කෙව, මම මේ ධර්මාර්ගය පුරුදු කරනවා, මට පිරිකරු ගෙනල්ලා පූජා කළා ගියා. අනේ වහන්සේට මම පිරිකරක් පූජා කළා, මම මේ ධර්මමාර්ගයේ පුරුදු වෙනවා, මං අසරණ අබදරුවොත් බලාගෙන මං දැහැමි ජීවිතයක් ගෙවනවා කියලා කියලා ගියා. එක්කෙනෙක්. අනිත් අය ගිහපු ගමන් ඔහොම ගිහිල්ලා උනේ එක්ක වෙන රටකට යයි. ඒ රටකට ගිහිල්ලා ඔහේ ඉතින් ওই වැලි කතරට දුවයි රස්සාවක් හොයාගෙන. එහෙම නැත්තම් ඔය ගිවල් වල ආයේ ප්‍රශ්න වලට පැටලි. එහෙම නැත්තම් කල්පනා කළයි අරකානිසයි මට මේක වුණේ, මං නිකන් ඉන්නේ නැහැ. මම දැන් පල්ලි ගන්නවා. මම මේ ඇතුළට ආපු නිසායි තොපි බේරිලා හිටියේ. හා දැන් මංගෙන් එළියේ ඉන්නේ, දැන් මං බලා ගන්නා කියලා ඊළඟට ආයෙ පටන් ගනීමේ කැඹිරිලා යන්න. එහෙමනේ වෙන්නේ.
තිසරණේ නැති කෙනාට ඕනතරම් ප්‍රශ්න තියෙනවා. තිසරණේ තියෙන කෙනාට රැකවරණේ තියෙනවා. ඒ නිසා මේක හිතන්න ඕනේ සංසාර ගමන කැටියටයි මේ සමහරට මෙතන ඉන්න පුළුවන් එක එක්කෙනාගේ කේලම් නිසා අනවශ්‍ය අර්බුදේ පැටලිච්ච අය සමහරු පටලෝලා තමන් නිරපරාදේ නොඑක ආකාරයට හිතපු නැති ආවේග වලට පත් වෙලා සමහරු සූක්ෂම කොටු කරලා නොඑක ආකාරයට වෙන්න පුළුවන් ඒ නිසා මම එකක් කියන්නම් තව එකක් හොඳට මතක තියාගන්න මේ සංසාරේ එක දෙයක් හොයන්ට ඉපා එක දෙයක් මේ සංසාරේ එක දෙයක් හොයන්ට ඉපා එක දෙයක් මේ සංසාරේ එක දෙයක් හොයන්ට ඉපා මොකද්ද සාධාරණත්වය සාධාරණත්වයේ හොයන්ට ගියොත් ඔබ ආයේ මේකට වැටෙනවා ඒක හොයන්ට ඉපා හොයන්ට උනේ නිදහස සාධාරණත්වයේ හොයන්ට ඉපා හොයන්ට හොයන්ට පැටලී යනවා මම මෙහෙම හිටියා ඇයි මට මෙහෙම කළේ මම මේ දැන් ඔන්න ඔබ ගෙදර යනවා ගෙදර ගිය ගමන් කී අනේ තාත්තේ තාත්තා නැති කාලේ අපිට මෙහෙම කළා අපිට අසවලා මෙහෙම කළා අපිට අසවලා මෙහෙම කළා වුන් එහෙම කළාද උන් මෙහෙම කළාද ආය ඇවිස්සේ ඒ නිසා අසාධාරණ ලෝකයේ තුල සාධාරණේ හොයන්ට එපා මම මේ කියන්නේ ඔබට නුවණ පාවිච්චි කරන්න තැනක් අසාධාරණ ලෝකයේ තුල සාධාරණේ හොයන්ට එපා ලෝකේ නැති දෙයක් ලෝකේ මේ කාලේ වැඩිපුර දිනන්නේ අසාධාරණයයි ඒ නිසා සාධාරණේ හොයන්ට එපා සාධාරණ්‍ය උදෙසා හැප්පෙන්නටත් එපා. පාඩුවේ ඉවසගෙන නිදහස හොයන්ට. නිදහස. අපි පැවිදි වුණේ මේ. මම නම් පැවිදි වුණේ නිදහසට තියෙන ආසාවේ. මම හරි ආසයි නිදහසට. ඒ නිදහස මං ආසෙ මේ ලෞකික වශයෙන් ලබන නිදහසට නෙමෙයි. මං ආසේ මේ සංසාරේ නිදහසට. ඒ නිදහසට අපිට ඕන හැටියට ගන්න බෑ නෝයි. ඒකට උමනා ඒක ටික ටික ගුණධර්මයෙන් දුන්නේ. අපිට ඕන හැටියට ගුණධර්මයෙන් නැහැ. ඒ කියන්නේ නිදහස කියන එක බලෙන් උපද්දවන්න බෑ. ඒක ගුණධර්ම මත ගුණධර්මයන්ට අනුකූලව ලැබෙන එක. අඩු ගණනේ සතර අපයන් නිදහස ආරම්භයේ සුගතිය. දෙවියන් අතරේ උපන්නා සතරපයන් නිදහස ආයි මේ මනස ලෝකෙට පැටලුනොත් ආයෙත් ප්‍රශ්න පොඩි කාලේ ඉඳලා ප්‍රශ්න පොඩි කාලේ ඉඳලා අර්බුද හැබැයි මේ අර්බුද ප්‍රශ්න අර්බුද මෙනෙහි කරන්න කලකිරීම පිණිස අනේ මේකේ ඉපදිච්ච නිසානේ මට මෙහෙම වුනේ අසවලා නිසාන කියලා හිතන්න එපා මම මේ අද මෙතන ඉන්නේ අසවලා නිසානේ කියලා හිතන් දෙපා. මම මේ පස්ස මට එන්නේ මං උපන්න නිසානේ. මං ඉපදිච්ච නිසානේ. අන්න ඒකයි ධර්මයේ මෙනෙහි කරනවා කියන්නේ. බුදුරජාණන් වහන්සේ විතරක් නෙමේ සරණ යන්නේ ධර්මයන් සරණ යනවා. ඒ විදිහට කල්පනා කරපු අය තමයි ශ්‍රාවක සංඝරත්නේ. මේ ලෞකික ගොඩේ ප්‍රශ්න ගොඩේ පැටලි හිටියේ නෑ. ඒ සංගරත්නේ නිර්මල වුණේ නිසා. උන්වහන්සේලා නිදහස හොයාගෙන ගියා නිදහස. සාධාරණත්වය වෙනින් සටන් වෙදිච්ච අය දැන් සත්‍ය වෙලා ඉන්නත් පුළුවනි. නිරේයින්ටත් පුළුවනි. සතර අපායෙන්ටත් පුළුවනි. නිදහස හොයපුවා දෙවියන් අතරේ. ඒකයි සාධාරණත්වයේ හොයලා මේ ලෝකේ දිනන්ට බෑ. හැබැයි නිදහස හොයලා දිනන්ට පුළුවන් බුද්ධ ශාසනයක් තියෙන කාලේ විතරක්. මම අවුරුදු ගාණක් ඉන්දියාවේ හිටපු කෙනෙක්. මේ ආත්මෙත්. මට හොඳට හින්දි භාෂාව පුළුවන්. එතකොට සාධුවරු ඉන්නවා ඉන්දියාවේ 50 ලක්ෂයක්.
ඒ 50 ලක්ෂයේම කරන්නේ එක්ක දුර්ගා එක්ක කාලි එක්ක ශිව කවුරු හරි රාග දෝෂ මෝහ තියෙන කෙනෙකුට යදි අදා ඒගොල්ලන්ගෙන් විමුක්තිය ඉල්ලා ඔය යෝග කර කර ගංජා බිබී ඉන්නවා නිදහස පතාගෙන දැන් අපි බැරි වෙලාවත් නිදහස ආස කෙනෙක් උපන්නොත් එහෙ ඔතනනේ දුවන්නේ නිදහස නැහැ එහෙමනම් මෙතන ලැබෙන නිදහස බුද්ධ ශාසනයක ලැබෙන නිදහස හරි පවිත්‍ර එකක් නිර්මල එකක් ශ්‍රේෂ්ඨ එකක් අපි මේ අධ්‍යක්ලා කියන්නේ මේ පරිසරවල ගිහිල්ලා ඒවා දැකලා මොකද අපි දන්නේ නැහැ අපි ඒ කාලේ අපේ නායක හඳුරුරු මේ ඍෂිවරු ගැන කියනවා මොණිවරු නැත්තම් මං හින්දි ඉගෙන ගන්නෑ අනේ මේ ඍෂිවරු ඉන්නවලු මොණිවරු ඉන්නවලු ධානලාභින් ඉන්නවලු අභිඥාලාභින් ඉන්නවලු හිමාලය ඉන්නවා කීකේ කියනවා අපි පොඩි කාලේ පත්තරවල ලියනවා ඉතින් මේවා දැකලා අනේ එහෙම ඉන්නව නම් මාත්‍යන්ට උනේ නැහැ කියලා මං ඉන්දියාවට ගිහිල්ලා හින්දි ඉගෙනගෙන මමත් ගියා හිමාලයේ මුදුනටම ගියා නෑ ආන් ඒක කියන්නේ අපේ මේ සරණ යාම කියන එක අපි මතක තියාගන්න මේ තරම් ශ්‍රේෂ්ඨ දෙයක් ලෝකේ වෙන්නේ නැහැ. ඒ නිසා අපි බුදුරජාණන් වහන්සේ සරණ යන්න ඕනේ, ධර්මයේ සරණ යන්න ඕනේ. මම මේ කියපු දේවල් අමතක කරන්න එපා. මම මේ කියවනේ සාධාරණේ හොයන්ට යන්න එපා, අසාධාරණේ සාධාරණ හොයන්ට යන්න එපා. පාඩුවේ මේ ගුටියක් කෑවනේ දැන් එක ගුටියක් ඇති. තව ගුටි කන්ට ඕනේ. නෝනෙත්තා ටිකක් ඇති මම පුංචි හන්දී මගේ අම්මා මට එක ගුටියයි දුන්නේ මං හැදුනා සදාටම හැදුනා ඒ වගේ නෝනෙත්තාට එක ගුටියක් හොදටම ඇති ආයයි ගුටි කන්නේ නෝනෙ තියන අය ඒ නිසා නෝනෙත්තික් වගේ වැඩ කරන්නට එතකොට බුදුරජාණන් වහන්සේ සරණ යන්නට ධර්මයේ සරණ යන්න ශ්‍රාවක සංඝ රත්නේ සරණ ගිහිලා ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිහිට පිළිසරණ ඇති කරගෙන වාසය කරන්න පුරුදු වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ වගේ අවස්ථාවක් අපිට ආයේ සංසාරේ මේ වගේ අවස්ථාවක් අපිට ලැබෙන්නේ මෙහෙම ධර්මය අහන්න ලැබෙන්නේ මෙහෙම ඉගෙන ගන්න ලැබෙන්නේ. හොඳට හිතන්න මම බුදුරජාණන් වහන්සේ සරණ ගියා කවුරු හරි ගැහුවොත් බැන්නත් හිතන්න නෑ මං ඉවසනවා මට ඉවසීම හොඳයි මං එකට එක කරන්න යන්නේ නෑ කියලා හිතන්න. ඉවසන එක්කනාට කරුණුකාරණා හිතන්න අවස්ථාව ලැබෙනවා ඉවසන් නැති එක්කනා පසුතැවෙනවා. දැන් අපේ ජීවිතේ වුණත් අපි කලබල වෙලා වචනේ පිට කරා නම් ඒක අර්බුදයක් හට ගන්නවා. අපි ඉවසගෙන හිටියා නම් ඒක උපකාරයක් අපිට ප්‍රශ්න විසඳ ගන්නට. කලබල වුණා නම් අපිට වුණත් ප්‍රශ්න හැදෙනවා. ඒ නිසා ඉවසීම කියන ජීවිතයේ විශාල ලාභයක්. මොකද ඔබ එකට ඉඳෙද්දී ওই පරණ දේවල්, ගෙවල් වල ප්‍රශ්න ඒවා මතුවෙද්දී නුරුස්සනා ගතිය, නිතර කේන්ති යන ගතිය ඇති වෙන්න පුළුවන්. ඒවට තැන දෙන්න එපා. හිතන්න හොඳට හිතට දාන ගන්න හොඳට හිතට ඇතුළු කර ගන්න හෘද සාක්ෂියේ තැම්පත් කර ගන්න බුදුරජාණන් වහන්සේ වගේ මහා ශාස්ත්‍රඥ වහන්සේ නමක් අර දේවදත්තයාගේ කෙලවරෙන් නැති ප්‍රශ්න ඉදිරිත් ඉවසගෙන හිටියා රහතන් වහන්සේලා ඉවසගෙන හිටියා අනේ මාත් ඉවසනවා ත්‍රිවිධ රත්නය ගැන මෙනෙහි කර කර ඉවසීම පුරුදු කරන්ට එතකොට හරි ඉවසීම මේ මේ මේදී හොඳට හැදිලා යන්න එළියට ගියාම මොන දෙන්නේ එළිය මීට වඩා ප්‍රශ්න එළිය මීට වඩා සෞතු ඒ නිසා එළිය මීට වඩා අවුල් ඒ නිසා ඉවසීම හොඳට පුරුදු කරගන්න මේක එළියට ගිහිල්ලා එළියත් හදන්න උඹලා අමාරු වෙట్లా ඉන්නේ හැදියන් කියලා එළියට ගිහිල්ලා ඒගොල්ලන්ව හදලා ගන්නට අරගෙන ඒගොල්ලන්ටත් යහපත් දෙයි කියලා දෙන්න පුළුවන් නම් ළඟම තියෙන මහමෙවුනා අසපුවකට යොමු කරන්න යොමු කරලා ධර්මයේ ඉගෙන ගන්න පුරුදු කරන්න පුරුදු කරගෙන මේ අවස්ථාව ප්‍රයෝජනෙයි ගන්නට මේ දුර්ලභ මනුසාත්මි ලැබුණා දුර්ලභ ජීවිතයක් ලැබුණා ඊළඟට ධර්මයේ ලැබෙනවා මේ ධර්මය අපි තේරෙන භාෂාවෙන් කියලා දෙනවා ඒ වහන්න ඒ වහලා පුරුදු වෙලා අර හිත ඇතුලේ නිතර වැඩ කරන්න සලස්ස ගන්නට අර මේ
අරම පුරුදු කරගන්න එපා. මං අතාරින්නේ මේක, මං අතාරින්නේ මේක, මං දෙන්නම් වැඩි, මං දෙන්නම් වැඩි, මං නිදහසනකම් ඉන්නේ. ඒකනේ හිතන්න ඕනේ. මං බුදුරජාණන් වහන්සේ සරණ යනවා, මං බුදුරජාණන් වහන්සේ සරණ යනවා, මං ධර්මයේ සරණ යනවා. මං අමාරුයි. හැබැයි අමාරුවෙන් හරි එතෙන්ට එන්න ජය ගන්නවා. අරක ලීසි. මෙහෙම හිතන්න, රාගේ තියෙන කෙනාට ලීසි, රාගේ අවිස්සෙන එකද රාගේ අවිස්සෙන් නැතු වෙන එකද? රාගේ තියෙන කෙනාට ලීසි, නිකන් යන්තම් නරක අරමුණක් චිත්‍රපටියක දැක්කත් අවිස්සලා එනවා. දේශේ තියෙන කෙනාට ලීසි, ආන් ඔහෙට බැන්න, ආන් අසවලා බැන්න කීපකම හා මොකද්ද මොකද්ද කොහොමද වෙන්නේ අවිස්සලා එනවා. මොහේ තියෙන කෙනාට බයක් ඇති වෙනවා කීපකම අවිස්සලා එනවා. හැබැයි අවිස්සලා එන එක මැඩගෙන අපිට පුළුවන් වුණොත් බුදුරජාණන් වහන්සේව මෙනෙහි කරන්න නෑ, මං සරණ ගිපු ශාස්ත්‍රඥ වහන්සේට රාග දේශමෝ නෑ, මං සරණ ගිපු ශාස්ත්‍රඥ වහන්සේගේ ධර්මයේ තියෙන්නේ රාග දේශමෝ නැති කරන ධර්මයක්. මං සරණ ගිය ශාස්ත්‍රඥ වහන්සේගේ ශ්‍රාවක සංඝ පිරිස රාග දේශමෝ නැති පාරේ ගමන් කළ ශ්‍රාවක සංඝ පිරිසයි. අන්න එහෙම කල්පනා කර කර හිටියොත් නම් ඔබට ලැබෙන අවස්ථාව අති දුර්ලභයි. අති දුර්ලභයි. අති දුර්ලභයි කියන්නේ සමහර විට ඔබේ ආචිලා සීයලත් දුගතියේ ඉන්න පුළුවන්. ඔබට සුගතිය උරුම කරගන්න පුළුවන් මේ මේ අවස්ථාවේ හරියට ගත්තොත්. එච්චර හොඳ පැත්තක් අපේ තියෙනවා හරියට දියුණු කරගන්න පුළුවන් මේ මනුස්ස ලෝකේ. ඒකයි දැන් බලන්න හිතලා මේ මහත්තුරු කොච්චර සහයෝගයක් දෙනවද කියලා මේ මෙට්‍රස් මේ භාවනා කරන්න කියලා. පොඩ්ඩ පොඩ්ඩ හරි කවන්නේ පුරුදු කරගන්න. පුරුදු කරගන්න ගුණවත්කම් පුරුදු කරගන්න. එතකොට ටික ටික හරියනවා. ආන් ඒ විදිහට ඔබට ගුණවත්කම් පුරුදු කරගෙන ඔබට ජීවිතේ සුවපත් කරගන්න වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. පින්වත්නි, අපි දැන් සුළු වෙලාවක් බුදුරජාණන් වහන්සේගේ ගුණ මෙනෙහි කරලා වන්දනා කරමු. රාග දේශ මොහ නොමැති සිතකින් යුතුවන්නේ සිල් සමාධි ගුණ නුවණැති නිවන් සුවය දන්නේ තුන් ලොව වැඳුමන් ලැබුමට නිතියෙන් හිමිවන්නේ අරහං යන ගුණයෙන් යුතු බුදු හිමි නම දින්නේ සාදු සාදු මම ගෞතම මුනිඳු සරණ යන්නේ ගුරු උපදෙස් කිසිවක් නැති ඍජු ගමන කියන්නේ පෙරුම් පුරාගෙන ආබල රැකවරණෙට එන්නේ දස බල බුදු නුවණ ඇතිව
තුන් ලොව ජය ගන්නේ සම්මා සම්බුදු ගුණ යුතු බුදු හිමි නම දින්නේ සාදු සාදු මම ගෞතම මුනි දුසරණ යන්නේ කෙලෙසුන් තොර නුවණ ඇතිව පෙර භවයන් දන්නේ ඉපදෙන මැරෙන ආසසරේ අතීතතු වැටහෙන්නේ හිරු සඳු ලෙස නුවණ ඇතිව දහමේ හැසිරෙන්නේ විජ්ජාචරණින් යුතු බුදු හිමි නම දින්නේ සාදු සාදු මම ගෞතම මුනි දුසරණ යන්නේ සුන්දර නිවන් මගෙහි සොඳින් වැඩම වන්නේ අමානිවන් සුවය විඳින සිතකින් යුතු වන්නේ සිත කය වචනය හැම විට සොඳුරුව පවතින්නේ සුගත ගුණෙන් යුතු ගෞතම මුනිඳුන් නම දින්නේ සාදු සාදු මම ගෞතම මුනිඳු සරණ යන්නේ දෙව්ලොව බඹලොව මනුලොව සතර අපාදන්නේ කලකම් පල දෙමින් සතුන් ඒතන යන්නේ ලොව උපදින ලොවෙන් මිදෙන මග මැනවින් දන්නේ ලෝකවිදු ගුණයෙන් යුතු බුදු හිමි නම දින්නේ
Sadhu sadhu mam Gautama. Munindu sarana yanne. Mahakarunik guna eti. Budhu netayamu vanni. Desana vita siri sadaham. Lova damanaya vanni. Sasare sari sarana satun. Ein etere vanni. Anuttaro purisa dhamma. Sarathinam vanni. Sadhu sadhu mam Gautama. Munindu sarana yanni. Deulova bambalova devivaru. Bana asumata enne. Manulova nuvaneti minisun. Nivan magehi yanne. Devi minisunge uttama. Guru devindun vanne. Satta deva manusanang. Budhu himi namadinne. Sadhu sadhu mam Gautama. Munindu sarana yanne. Lo sat vindina dukha gana. Pahadili karaminne. Duken midena nivan labana. Maga gana pavasanne. Chaturarya satya gana. Avabodhaya denne. Buddha gunen yutu sambudu. Muni dun namadinne. Sadhu sadhu mam Gautama. Munindu sarana yanne. Appa muninduge budhu gunayata. Hiru sandu paradinne. Sila
සමාහිත ගුණයට ලෝවම වසඟ වන්නේ දියෙන් උඩට විත් විහිදුන පියුමක් විලසින්නේ භගවායන ගුණයෙන් යුතු බුදු හිමි නම දින්නේ සාදු සාදු මම ගෞතම මුනිඳු සරණ යන්නේ මා සමග කියන්න සාදු සාදු මම ගෞතම මුනිඳු සරණ යන්නේ සාදු සාදු මම ගෞතම මුනිඳු සරණ යන්නේ සාදු සාදු මම ගෞතම මුනිඳු සරණ යන්නේ සාදු සාදු සාදු. ඉතින් අද දවසේ අපි රැස් කළ මේ පින අපි විශේෂයෙන් දෙවියන්ටත් අනුමෝදන් කරමු. සියලු දෙවියෝ මේ පින අනුමෝදන්ව අප සියලු දෙනාගේ දිවුණුව ආරක්ෂාව සලසත්වා. සාදු සාදු. ඒ වගේ මේ සංවිධානය කළ පින්වත් ස්වාමින් වහන්සේලාට සුවසේ ධර්මයේ හැසිරෙන්ට මේ පින හේතු වේවා කියලා අපි සිත පතමු. ඒ වගේම අද පුණ්‍ය අනුමෝදනාවේදී අපි විශේෂයෙන් සිහි කැඳවන්නට කැමති බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තැම්පත් නිශාන් ධනසිංහ මහත්මයාට මේ පින අයිති වේවා. ඒ වගේම විශේෂයෙන් ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරී තැම්පත් අපේ පින්වත් චන්දනේක නායක මැතිතුමා, එතුමාගේ පෞද්ගලික කරුණාව මේ පින්වත් සියලු දෙනාට යොමු වීමේ ප්‍රතිඵලයක් තමයි අද මේ භාවනා මෙට්‍රස් ලැබීමත්. ඒ වගේම මේ පින්වත් පිරිසට ප්‍රණීත ආහාරයක් භුක්ති විඳින්නට ලැබීමත්, ධර්මය ලැබීමත්, අපට මේ ස්ථානට එන්ට ලැබීමත්, මේ සියල්ලට එතුමාගේ කාරුණික සිතුවිලි උදව් වුණා. ඒ වගේම වැලිකඩ බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර් තැම්පත් පින්වත් මොහන් කරුණාරත්න මැතිතුමා ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයේ පින්වත් නිලධාරි මණ්ඩලයේ සියලු දෙනාට මේ පින එකසේ අයිති වේලා අයිති වී සියලු දෙනා නිදුක් නිරෝග සැප ලබා සියලු යහපත සලසා ගනිත්වා කියලා සාදු කියන්නේ. ඒ වගේම මේ උතුම් කාර්යය සාර්ථක කරගන්නට දායක වූ සමස්ත බන්ධනාගාර නිවාසික පින්වත් සියලු දෙනාට මේ පින අයිති වෙලා හැමෝටම නිදුක් නිරෝගී සැප සුවසේ වාසනාවන්ත ජීවිතයක් ගෙවන්නට වාසනාව ලැබේවා. මේ උතුම් පින්කමේදී මේ මණ්ඩපයේ සඳහා, ඒ වගේම භවනා මෙට්ට සඳහා විශේෂයෙන් දායක වූ පින්වත් තමරා උපේන්ද්‍ර මහත්මියට, ඒ වගේම මේ සඳහා නොයෙක් අයුරින් දායකත්වය දරූ සියලු දෙනාට, ඒ වගේම රොහන් කරුණරත්න මැතිතුමා ඇතුළු සියලු පින්වතුන්ට මේ පින අයිති වෙලා ඒ සුපින්වත් සියලු දෙනාට සුවසේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්ට මේ පින හේතු වාසනා වේවා. ඒ වගේම තාවතින්ස යාත්‍රා සංවිධානයේ නිලධාරී මණ්ඩලය ඇතුළු සියලු සමාජික සමාජිකාවන්ට මේ පින අයිති වෙලා සියලු දෙනා සැපයට පත්විත්වා කියලා පින් දෙනවා.
එවගේම මේ පින්කම සඳහා උරුදී කටයුතු කළ මාළබේ පිට්ටුගල මහමෙවුනාව බුදුපසේ බුදු අරහන්තක මහවිහාරයේ උපස්ථාන කමිටුවේ සියලු පින්වතුන් පින්වතියන්ට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ පින හේතු වේවා කියලා අපි සිත පතනවා. එවගේම ඔබ අප නමේ මේ පරිලවගේ සියලු දෙනාත් මේ බන්ධනාගාරයේ සිට අභාවයට පස් සියලු දෙනාටත් මේ පින අනුමෝදන් වෙලා ඒ සියලු දෙනාගේ පරලෝ ජීවිතේ සැපයට පත්වෙත්වා කියලා අපි සිත පතනවා. ඒ වගේම මේ පින්කමේ විකාශය සඳහා දායක වූ ශ්‍රද්ධා රූපවාහිනී කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටද මේ පින අයිති වෙලා ඒ හැමෝටම සියලු යහපත සිත සාන්ති සැලසේවා. අපි හැමෝටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්ට මේ පින හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. මං කිව්වහම කියන්න කවුරුත්. අප විසින් රැස් කළා මේ සියලු පුණ්‍ය ධර්මයන් සක් දෙවිඳානෝ අනුමෝදන් වෙත්වා. සතරවරම් දෙව්රජවරු මේ පින සතුටින් අනුමෝදන් වෙත්වා. සතරවරං දෙවිවරුන්ගේ සෙම්පති දෙවිවරුද මේ පින සතුටින් අනුමෝදන් වෙත්වා. මේ භූමියේ සිටින්නා වූ බෝධීන් වහන්සේ රැක බලා ගන්නා වූ පින්කමති සියලු දෙවිවරු මේ පින සතුටින් අනුමෝදන් වෙත්වා. අපගේ ඉෂ්ට දේවතාවෝ මේ පින සතුටින් අනුමෝදන් වෙත්වා. පුණ්‍යානුමෝදනාවෙන් සතුටු වන දෙවියෝ අප සියලු දෙනාගේ දියුණුවත් ආරක්ෂාවත් සලසත්වා. සාදු සාදු සාදු. මේ පින්කම උදෙසා වෙහෙස මහන්සි වූ පින්වත් ස්වාමීන් වහන්සේලා මේ පින සතුටින් අනුමෝදන් වෙත්වා. මේ පින්කමට වැඩමවා වදාළ පින්වත් ස්වාමීන් වහන්සේලා මේ පින සතුටින් අනුමෝදන් වෙත්වා. අපට නිරතුරුව ධම් රස බෙදා දෙන පින්වත් ස්වාමීන් වහන්සේලා මේ පින සතුටින් අනුමෝදන් වෙත්වා. ඒ පින්වත් ස්වාමීන් වහන්සේලා නිදුක් නිරෝගී සැප ලබා සුවසේ ධර්මයේ හැසිරෙත්වා.
Sadhu, sadhu, sadhu.